දය පලවන පාඩම කර්මස්ථාන සංග්‍රහය ඉහත පරිච්චේද අටහි දැක්කුණු ප්‍රත්‍ය සහිත නාමරූප විභාගේ ඉගනීමෙන් දැනගැනීමෙන් ලැබී යුතු උසස් පලය නම් ඒ දැනීම පිහිට කරගෙන භාවනාවහි යෙදී සකල දුක්खයට හේතුවන අවිද්‍යාතෘෂ්ण ප්‍රධානක්්‍රලේෂශ සමූහය දුරකොට සුවසන්තානය පිරිසිුදු කරගෙන ලෝකෝත්තර නිර්වාණ ධාතුව පසක් කර ගැනීමය අතිශයෙන් ගැඹුරු වූ පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ තත් තත්වය පොත ඉගනීමෙන් පමණක් නොදත හැකිය උපක්්‍රමයෙන් දියුණු නොකල සාමාන්‍ය ඥානය ඒ ධර්මයන්ගේ තතු හරියට සොයා ගැනීමට දැක ගැනීමට ප්‍රමාණ නොවෙයි ඒ ධර්මයන් හරියට තේරුම් ගත හැකිවීමට භාවනාවහි යෙදීමෙන් දියුණු කළ සමාධයක් හා ඥානයක් වුවමනාය එබැවින් උගැනීමෙන් ලැබු ධර්මඥානය පිරිසුදු කරගත හැකිවීමටත් භාවනාවහි යෙදීම කළ යුතුය ධර්මඥානය දියුණු කරගත හැකිවීමටත් නිවන් පසක් කර ගත හැකිවීමටත් පරිච්චේදය දැක්වෙන යම්කිසි භාවනාවක් පුරදු කළ යුතුය කර්මස්ථාන යෝගාවචරයන් විසින් තමන් කරන යෝග කර්මයට අර්මුණ වශයෙන් ගන්නාාවු කසින ආදී ප්‍රඥත්තී හා නාම රූපධර්ම කර්මස්ථාන නම්වෙයි කර්මස්ථාන යන වචනේ තේරුම යෝග ක්‍රමයට ස්ථාන වනදේය යනුය පළමු පළමු පවත්වන යෝග ක්‍රියාව භාවනාවද මතු මතුයෙහි කරන භාවනාවට අතිවාරම වන බැවින් කර්මස්ථාන නම්වෙයි. සමත කර්මස්ථානය විදශනා කර්මස්ථානය කියා කර්මස්ථාන දෙවර්ගයකි ්‍රාගාදී ක්ලේෂයන් හා විතර්ක ආදී ඇතැම් ඕධරික චිත්තාංගයන් සංසිදවන ඒ කාග්‍රතාව සමත නම්වෙයි සමාධ අනුද එයටම නමකි සමාධිභාවනාවට ස්ථානවන කසින ආදී ප්‍රඥ්ඥප්ති සමත කර්මස්ථාන නමී ඒවා අරමුණුකොට කරන භාවනාවද සමත කර්මස්ථාන නම්වෙයි සමත කර්මස්ථානයෙන් ලැබියහැකි උසස්දය ධ්‍යාන අවි්ඥා හා සුගතියෙහි ඉපදීමය. ඒ සමාධිය විදර්ශනාවටද උපකාරය. සාමාන්‍ය ජනයා විසින් සත්වයන් පුද්ගලයන් ස්ත්‍රී පුරුෂයන් හැටියටද දක්නා වෝද හොඳ දෙයක් හැටියට දක්නා වෝද පංචස්කන්ධය නාම රූප ධර්මරාශයක් හැටියටද අනිත්‍ය දෙයක් නොමනා දෙයක් හැටියටද විශේෂයෙන් දක්නා වූ පංචස්කන්දය ඇති හැටියටම දක්නා වූ ඥානය විදර්ශනා නම්වෙේ විදර්ශනාව අරමුණු වශයෙන් ගන්නා වූ නාම රූප ධර්මහා විදර්ශනා භාවනාවෙන් විදර්ශනා කර්මස්ථාන නවෙ ලෝකෝවත්තර මාර්ගඵල ලබාදී සත්වයා නිවනට පමුණුවන්නේ විදර්ශනා කර්මස්ථානයනි සමත කර්මස්ථාන හතලිහ, කසින දහය අසුභ දහය අනුස්සති දහය අප්‍රමාණ හතර එක් සංඥාවක්්‍ය එක් විවස්ථානයක්ය, ආරූපිය හතරය කියා සමත කර්මස්ථාන හතලියකි. කසින දහය පටවි කසිනය, ආපෝකසිනය, තේජෝකසිනය, වායෝකසිනය, මීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය ඕදාත කසිනය, ආකාස කසිනය, ආලෝකකසිනය කියා කසින දහයකි. යෝගාවචරයන් විසින් සිත පිහිටවා ගැනීම සඳහා ගන්නා වූ මැටියෙන් කළ මණ්ඩලය පටවි කසින නම් වෙයි. සෑම කසිනයක්ම කුඩා කොට ගන්නා කල්හි එක් වියත් හතර අගලක් පමණ විය යුතුය. මහත් කොට ගන්නා කල්හි කුඩයක් පමණට කමතක් පමණට කසිනය ගැනීමට ද වටනය ටවිකසිනය සඳහාගතයුත්තේ තරමට රතු පස්ය තදරතු පස් හෝ අන්පැහයක පස හෝ කසිනය තැනීමට නොගතයුතුය. බිමම හෝ ලෑලි ආදී යම්කිසිවක හෝ මැටි ගා එය තනාගැනීමට සුදුසුය. මැටි හොඳින් අනාගෙන කඩතුළු නැති හැටියට මට්ටමට එය සාදාගතයුතුය පටවි මණ්ඩල ආදයට කසිනයැයි කියනුයේ භාවනා කිරීමේදී හැම තැනම අරමුණු කොට භාවනා කළ යුතු නිසාය මණ්ඩලා ආකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිනයයි. යම්කිසි අමුතු පැහැයක් ඇති ජලය ආපෝකසිනයට නොගත යුතුය. පාත්‍ර ආදී වටවූ මුව ඇති බඳුනකට පිරිසු ජලය පුරවාගෙන පෝකසින භාවනාව කළ හැකිය. මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තේජෝ කසිනයයි. හොඳ දරවලින් ගිනි ගොඩක් පිළියලකොට එක් වියත් සතරගුල් පමණ කවාකාර සිදුරක් ඇති තහඩුවක් ඒ ගින්න සමීපේ තබා ඒ සුදුරෙන් පෙනෙන ගින්න අරමුණු කොට තේජෝකසින භාවනාව කළ හැකිය වාතය හැපෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින් සලකා ගන්නා සුලං හැටියට සුලං වැටිය වායුකසිනයයි. වායුව සැපී සැලවෙනු පෙනෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින්ම වයිධාරාවක් ඇති හැටියට සලකා ගැනීමෙන් හෝ යම්කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයේ හැපෙන වායුුව සිහිකිරීමෙන් හෝ, වායෝකසින භාගනාව කළ හැකිය. නිල් පැහැය ඇති මණ්ඩලය නීලකසිනයයි කहा පැහය ඇති මණ්ඩලය පීතකසිනයයි රතු පැහැය ඇති මණ්ඩලය ලෝහිත කසිනයයි සුද පැහැය ඇති මණ්ඩලය ඕදාතකසිනයයි ඒ ඒ පැහැය ඇති සායම් යම් කිසිවක ආලයපකොට වර්ණ කසින සාදාගත හැක පාට කඩදාසි වලින් හා රෙදිවලින්ද ඒවා සාදාගත හැක. එක් වියත් සතරගුලක් පමණට ජන කඩදාසියක් සිදුරක් කපාගෙන තමාට ඕමනා පැහැය ඇති කඩදාසියක්යට යටින් තබා ගැනීම ඉතා පහසුවෙන් වර්ණ කසින සාදා ගැනීමේ ක්‍රමයයි. ආකාස මණ්ඩලය ආකාස කසිනයයි යම් කිසිවක එක් ව්‍යත් සතර අගුලකට සිදුරක් සාදා ඒ සිදුර තුළ ආකාසය මෙනිහි කිරීම වශයෙන් ආකාස කසින භාවනාව කළ හැක ආලෝක මණ්ඩලය, ආලෝක කසිනේය බිමට හෝ බිත්තිාදීයම් කිසි තනකට හෝ එක් වියත් සතරගුල් පමණට ආලෝකයක් වැටෙන්නට සාදාගෙන ඒ ආලෝකය බලාගෙන ආලෝක කසින භාවනාව කළ හැකිය ටින් එකක සිදුරක් කොට එහි පහනක් දල්වා සිදුරෙන් ආලෝකය යම් කිසි තැනකට වැටෙන්නට සලස්සා ආලෝක කසිනේ සාදා ගත හැකිය මැටි බඳුනකින්ද ඒ සාදාගත හැකිය විදුලි බලය ඇති තැන්වල ඉතා පහසුවෙන් ආලෝක කසිනේ සාදාගත හැකිය දෙවන පාඩම අසුභ දහය උද්දු මාතකය විනිීලකය විපුබ්බකය, විච්චිද්ධකය, විකායි හිත්තකය, විකිත්තකය, හත විකිත්තකය, ලෝහිතකය, පුළවකය අට්ටිකයකයා අසුභදායකි ඉදිමීගිය මලසිරුර උද්දු මාතක නමී ම නිල්බූ මලසිරුර විනි ලකනமிි පැසවා ඒ ඒ තැනින් සරවා ගලන මලසිරුර විපුබ්ක නමී යුද්ධභූම ආදියහි දෙකට කපා දමා ඇති මලසිරුර විච්චිද්දක නමී බලුහිවල් ආදීන් විසින් තැනින් තැන කාදමන ලද මලසිරුර විකායිතක නமி බලුසිවල් ආදීන් විසින් කැබලි කොට ඒ ඒ තැනට කැබලි දමා ඇති මලසිරුර විකත්තක නම මුලුසිරුරම කාක පාද කාරයෙන් තුවාලකොට පසුව කඩකට කොට විසුරුවා දමා ඇති මලසිරුර හත විත්කිත්තක නමී ලේගල්ල මලසිරුට ලෝහිතක නමී අනුවන් ගැවසනු මලසිරුර පුළවක නමි ලේමස් නැති ඇට සමෝහය අට්ටික නමි අනුස්සති භාවනාව අනුස්සති දහය බුද්ධ අුස්ති දම්මානුස්සති සංගානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතා අනුස්සති උප සමානුස්සති මරණානුස්සති කායගතාසති ආනාපානාසති කියා අනුස්මති කර්මස්ථාන දහයකි. අරහත් ආදී බුදුගුණයන් සිහිකිරීම, බුද්ධා අනුස්සති කර්මස්ථානයයි ස්වාක්කාතා ආදී ධර්මගුණයන් සිහිකිරීම, දම්මානුස්සති නමි සුපටිපන්න ආදී සගගුණයන් සිහි කිරීම සංගානුස්සති නමි තමාගේ සීලගුණය සිහිකිරීම සීලානුස්සති නමි තමාගේ ති්‍යාගගුණය සිහිකිරීම චාගානුස්සති නමි දේවත්වයට පමුණුවන තමාගේ ශ්‍රද්ධ ආදී ගුණ දෙවියන් සාක්ෂිෂස්ථානයෙහි තබා සිහිකිරීම දේවානුස්සති නමි සකළ දුක්ඛයන්ගේම සංසිඳීම වූ නිර්වාණය ගුණ සිහිකිරීම උපසමානුස්සති නමි, මරණය සිහිකිරීම මරණානුස්සති නමි කේසා ආදී ශාරීරක කොට්ඨාසයන් සිහි කිරීම කායාගතා සති නමි, ආශ්වාස ප්‍රාශ්වාස වායුව සිහිකිරීම ආනාපාන සති නමි මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව යන මේ හතර අප්‍රමාන්‍යයෝය බ්‍රක්් විහාර යනුද ඒවාට නමකි. එක් සං්ඥාවක් යනු ආහාරෙහි පටික්කුල සංඥාවය ආහාරය පිළිකුල් බව අනේකාකාරයෙන් සිහිකිරීමය. එක් ව්‍යවස්ථානයක්ය යනු ශරීරය වූ පටවි ආපෝතේජෝවායෝ යන ධාතු හතර ලක්ෂණ ආදී වශයෙන් වෙනවෙනම බැලීමය. එයට චතුරධාතු ව්‍යවස්ථානය යැයි කියනු ලැබේ ආරෝපය සතරයනු ආකාසාංඥංචායතන ආදී අරූපදාන හතර අරමුණු කොට කසිනයෙන් උපුටාගත් ආකාශ ප්‍රඥප්තිය ආදී අරමුණු හතරය මෙදකින් කර්මස්ථාන හතලිය කෙටියෙන් දක්වන ලදී භාවනාතුන ර්ම භාවනාව උපචාරභාවනාව අර්පනා භාවනාව කියා භාවනා තුනකි කසින ආදී ආරම්මනයක සිත පිහිටුවාගෙන එයම නැවත නැවත මෙනී කිරීම වශයෙන් ඇසට පෙනෙන්නක් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදුකරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනාව නම භාවනා ආරම්මණය හිතට ගෙන කාමච්චන්ද ආදී නීවරණයන් යටපත් කර ගත්තැන් පටන්. ආර්පනාචිත්තය ඇතිවීමට ලංවනතුරු පවත්වන භාවනාව උපචාර භාවනාව නමින්. මහක්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පනා භාවනා නමි අරමුණට පිවිසෙන්න්නක් මෙන් පවත්නා බැවින් විතර්කය ර්පනානම්වෙයි. ඒ ප්‍රධානකොට පවත්නා බැවින් සියලුම මහත්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනුලැබේ. නිමිතිතුන පරිකර්ම නිමිත්ත උදගහ නිමිත් ප්‍රතිභාග නිමිත්තකා නිමිතිතුනකි පළමුවන්ම භාවනා පටන්ගෙන පටවි මණ්ඩල ආදියෙහි නිමිත්ත සිතට ගන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත නමී ඇසට පෙනෙන්න්නාට මෙන් සිතට පෙනෙන්නට පටන් ගන්නා භාවනා නිමිත්ත උදග්‍රහ නිමිත්ත නම්වෙයි. උදග්‍රහ නිමිත්ත සිහිකරමින් ඉන්නා කල්හි නීවරණයන් වැඩිදුරට දුරුවී යාමෙන් සිත පිරිසිී නිමිත්ත සකල දෝෂයෙන් තොරව ඉතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේය ඉතා පිරිසිදු වූ ඒ භාවනානිමිත්ත ප්‍රතිභාව නිමිත්ත නම් වෙයි තුන්වන පාඩම චරිත හය කමටහන් බොහෝ ගණනක් ඇත්තේ සෑම දෙනාටම ඒ සියල්ලම වැඩීම පිණිස නොවේ තම තමන්ට වඩා ගැලපෙන කමටහන් තෝරාගෙන භාවනා කරනු පිණිසය නොගැපෙන කමටහන වඩා සමාධිය ලැබීම අපහසුය. ගැලපෙන කමටහන තෝරාගෙන භාවනා කරන්න නාහට ඉක්මනින් සමාධිය ලැබිය හැකිය. කමටහන තෝරාගන්නේ චරිතය අනුවය. රාගචරිත, දවේශචරිත, මෝහචරිත, ශ්‍රද්ධා චරිත බුද්ධි චරිත විතර්ක චරිත කියයා චරිත හයක් ඇත. චරිතයනු ඒ ඒ පුද්ගලයාගේ ප්‍රකෘතියයි රාග ද්වේශ ආදීසිියල්ලම කාහටක් ඇති බැවින් චරිතය තේරුම් ගැනීම ඉතා අපහසුය බොහෝසයින් රාගේ ඇතිවන රාග බහුල තැනැත්තා රාග චරිතයයි රාග යනු ලෝබේය මානය ලෝබය හා එක්ව පවත්නා චෛතසිකයක් වන බැවින් ග චරිතයාටද මානේද අධිக்கය පුද්ගලයන්ටහා වස්තුූන්ට තதிින් ඇලුම් කරන බව කොතෙක් ලදත් සෑැහීමකට පත් නොවන බව පමණට වඩා පරිසම් කරන බව කෑම්බීම් ඇதுුම් පැළඳම් ආදයට බොහෝ කෑදර බව වැඩ ලස්සනට කරන බව ශරීරයහා ඇதுම් පැළඳුම්ද වාසස්ථානද තමාගේ බාන්්ඩද ලස්සනට තබාගන්නා බව ලස්සන දේවලට කැමති බව යනාදිය රාග චරිතයාගේ ලක්ෂණයයි. නිතර අනුන්ට දවේශ කරන දවේශබහුල තැනැත්තා දවේශචරිතයාය දවේශය හා එක්ව උපදිනා ඉස්සා මච්චරිය කුක්කුච්චයෝද දවේශචරිතයාට බහුලය නිතර කිපෙන බව ඉතා සුළුකරුණටත් කිපෙන බව අකාරණය හිත් කිපෙන බව වරකරන බව අනුන් හා වැඩිකල් මිත්‍රව නොවිසිය හැකි බව, සෑම කටයුත්තකදීම කලබලවන බව බියවන බව ඉක්මනින් වෙනස් වන බව, කවරකට වුවද වඩා ඇල්මක් නැති බව, කටුක ආහාරබලට කැමති බව යනාදිය ද්වේශ චරිතයාගේ ලක්ෂණයි. මෝහය අධිකතැනැත්තා මෝහෝ චරිතයාය තිීනමිද්ද ද්ධ්ච කොක්කුච්ච විචිකිච්ඡා යන මේවාද මෝහෝ චරිතයාට අධිකය ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අසමත් බව රැවටෙන සුළු බව අනුන්ගේ කීම් අනුව යුතු අයිතුකම් හොඳ නරක සලකන බව පිළිගත් වැරදි හැඟීම් අතහරවන්නට දුෂ්කර බව කිනම් දෙයක් වුවත් හරියට කිරීමට නොසමත් බව යනාදිය මෝහචරිතයාගේ ලක්ෂණයි ශ්‍රදධාව අධික තැනැත්තා ශ්‍රද්ධා චරිතයයි. දෙනු කැමති බව ගුණවතුන් දකිනු කැමති බව දහම් අසනු කැමති බව පැහැදිය යුත්තන් කෙරෙහි පහදින බව ප්‍රීතිය බහුල බව යනාදිය ශ්‍රද්ධා චරිතයාගේ ලක්ෂණයි. ඇතැම් කරුණුවලින් ශ්‍රද්ධා චරිතයා රාග චරිතයාට සමානය. නුවන වැඩි තැනැත්තා බුද්ධි චරිතයයි. සුවච බව න මිතුරන් ඇති බව ආහාරයෙහි පමණ දන්නා බව සිහිනුවන ඇති බව ගැමුරුදේ තේරුම් ගැනීමහි සමත් බව විමසා කටයුතු කරන බව අනුන්කී පමණින් නොපිලිගන්නා බව සෑම දෙයක්ම ක්‍රමාණුකූලව කරන බව යනාදිය බුද්ධි චරිතයාගේ ලක්ෂණයෝය සමහර කල්නුවලින් බුද්ධි චරිතයා දේශ චරිතයාට සමානය විතර්ක බහුල තැනැත්තා විතර්ක චරිතයාය. සිත එකක කිරීමට අපහසු බව, කතා වැඩි බව බොහෝ දෙනා හා එක්ව හැසිරෙන බව නොෙක් දේ නිතර කල්පනා කරන බව, කුසල් කිරීමහි සතුටක් නැති බව ඉක්මනින් අදහස් වෙනස් කරන බව යනාදිය විතර්ක චරිතයාගේ ලක්ෂණයෝය ඇතැම් කරණුණුවලින් විතර්ක චරිතයා මෝහචරිතයාට සමානය චරිතයට සුදුසු කමටහන්. අසුබදහයය කායගතා සතියේ යන මේ කමටහන් එකොළහ රාගචරිතයාට සුදුසුයි. කායගතා සති යනු කේසා ආදී කොට්ටාසියන් පිළිබඳ භාවනාවයි. ෆරාගචරිතයට විශේෂයෙන් සමාධිය බාධක සමාධියයට බාධක වන්නේ රාගයයි මේ කමටහන් එකොළහා රාගයට විරුද්ධයි රාගය දුරුකරන භාවනාවයි. එබැවින් ඒවා රාග චරිතයාට සත් ප්‍රායයි අප්‍රමාණ අප්‍රමාණ්්‍ය හතරය නීල පීත ලෝහිත ඕදාත කසින හතරය යන කමටහන් අට දේච චරිතයාට යෝගයයි අප්‍රමාණ්්‍ය භාවනා කරතහොත් රාගචරිතයාට භාවනාවට අර්මුණුවන පුද්ගලයන් ගැන රාගේය සමහරවිට ඇතිවිය හැක. නීලාදී වර්ණයන් ගැනද රාගේ ඇතිවිය හැක. එබැවින් ඒවා රාගචරිතයාට අයෝගියය. අසුභයන් අරමුණුකොට භාවනා කරන කල්හි දවේශචරිතයාට භාවනා ආරම්මණය ගැනද ද්වේශයහෙවත් නොසතතුට ඇති වියහැකිය. එබැවින් අසුභභාවනාව දවේශචරිතයාට අයෝග්‍යය. ආනාපාන භාවනාව මෝහචරිතයාට හා විතර්ක චරිතයාට යෝග්‍යය. මෝහචරිතයාජ විතර්ක චරිතයාමෙන් වික්‍ෂිප්ත පුද්ගලයකි පුද්ගලයා කෙරෙහි නොනැවතී නැවත නැවත ඇතිවන ආශවාස පාශ්වාස, විසිරයාන සිත, නැත නවත තමාවත කැඳවන්නාත් මෙ පවති. එබැවින් මෝහ විතර්ක චර්තයනට එය විශේෂයෙන් සුදුසුවෙයි. බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතා නුස්සති යන කමටන් හය ශවද්ධ බහුල පුද්ගලයාට ප්‍රිය බැවින් ශ්‍රද්ධාචරිතයාට සුදසුය මරණානුස්සති උපසමානුස්සති ආහාරයේ පටික්කූල සඥා, චතුරුදාතු ව්‍යවස්ථාන යන කවටහන් හතර බුද්ධි චරිතයාට සුදුසුය. ඒවා ගැමුරු බැවින් බුද්ධි චරිතයාට යෝගය. සෙස්සන්ට වඩා යෝගිය නැත. පටවි ආපෝතේජෝවායෝ ආකාස ආලෝක යන කසින හය හා ආරූපය හතර යන කමටහන් දහය සෑම දෙනාටම යෝගගය. කසින භාවනාකිරීමේ දී මහත්වූ කසින මණ්ඩලය මෝහ චරිතයාට යෝගය කුඩා කසිනය වැඩීමේ දී මෝහ චරිතයාගේ සිත වඩාත් මුලාවිය හැකිය. එය එක් ව්‍යත් සතර අගල් පමණ වූ කුඩා කසින මණ්ඩලය විතර්ක චරිතයාට යෝගය මහත්පුූ කසිනවන්ඩලයෙහි භාවනා කරන කල්හි විතර්ක චරිතයාගේ සිත එහි කොටස්වලට යන බැවිනි. කසින භාවනාව සම්පූර්ණ මණ්ඩලයම එකවර සිතට ගැනීම වශයෙන් කළයුත්තකි. හතරවන පාඩම ඒ ඒ භාවනාව ලැබෙන නොලැබෙන කමටහන්. සියලුම සමසතලිස් කර්මස්ථානයහිම පරිකර්මභාවනාව ලැබේ. බුද්ධානුස්සති දම්මානුස්සති, සංගානුස්සති, සීලානුස්සති ති්‍යාගානුස්සති, දේවතානුස්සති උපසමානුස්සති මරණානුස්සති ආහාරය පටික්කූල සංඥා චතුරධාතු ව්‍යවස්ථානයන කමටහන් දහ එෙහි උපචාර භාවනාව පමණක් සිද් වෙයි. අර්පනා භාවනාව සිදු නොවෙයි. අර්පනා භාවනාව සිදු නොවීමයයි කියනුයේ ඒ භාවනා දහයෙන් ධ්‍යාන නොලැබිය හැකි බාවය ද්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍රකට කරගත හැකි අරමුණකින්ය. බුද්ධ ගුණාදිය ගැඹුර බැවින්ද බොහෝ බැවින්ද ඒවා සිතට හොඳින් හසුකරගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටවීමට දुෂ්කරය එබැවින් කියන ලද කමටහන් දහයෙන් උපචාරු සමාධිය මිස, රපාවචර අරූපාවචර ධ්‍යාන නූපදවිය හැකය ධ්‍යාන එපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිහෙන් පමණකි. ්‍යන එපදවිය හැකි කමටහන් සියල්ලෙන්ම ධ්‍යාන සියල්ලම උපදවන්නටත් නොපිලිවන ඒ ඒ කමටහන් වලින් ඉපදවිය හැකි ධ්‍යාන මතුදැක්වෙන පරිදිී දතයුතුය කසින දහය ආනාපානය යන මේ කමටහන් එකොළහින් ්‍යාන පහම ඉපදවිය හැකිය අසුභ දහය කායගතා සතිය යනම් කමටහන් එකොළහින් ඉපදවිය හැකේ ප්‍රථම ද්‍යානය පමණකි ඒවා ප්‍රථමධ්‍යානයේ උපදවාගත් යෝගාවචරයා විසින් දවිතිය ධ්‍යාන ආදිය ඉපදවීමට අනික් කමටහනක් වැඩිය යුතුය මලසිරුරුවරහා කෙස් ලොම් ආදී කුණප කොටස්වලද සිහිකරන තැනැත්තාගේ සිත ඒවායින් ඇත්කරන ස්වභාවයක් මිස සිත ඇදගන්නා ස්වභාවයක් ඇත්තේම නැත සිතට පිළිකුලක් ඇතිකරන ස්වභාවය මිස සතුටක් ඇතිකර තමා කරා ඇදගන්නා ස්වභාවය මදකතු නැති පටික්කෝල් ආරම්මරයන්හි සිත පිහිටවන්නේ විතර්කයේ බලේනි දවිතිය ආදී ධ්‍යානවල අරමුණකරා සිත ගෙනයන විතර්කය නැත එබැවින් අසුභ ආරම්මණයන්හි විතර්කය නැති ධ්‍යානයෝ නූපදීති මෛත්‍රී කරුණා මුොදිතා යනකමට හන්තුනෙන් ප්‍රථම දවිතිය ත්‍රතිය චතුර්ත්‍යාන හතර ඉපද විය හැකිය. පංචම ්‍යානය ඒවයින් නොලැබිය හැකිය. මෛත්‍රිය වනහි දොම්නසින් හටගන්නා වූ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයකි. කරුණාව දොම්නසින් හටගන්නා වූ හිංසාවට විරුද්ධ ධර්මයකි. මුදිතාව දොම්නසින් හටගන්නා වූ අරති ම්ූ නොසතුට විරුද්ධ ධර්මයකි. එබැවින් මෛත්‍රී කරුණා මුදිතාවන් බලවත්ව ඇතිවීමට සෝමනස්සය තිබිය යුතුය. ප්‍රථම ආදී ද්‍යානහතර සෝමනස්ස සහගත වන බැවින් මෛත්‍රී ආදී තුනෙන් ඒ ධ්‍යාන ඉපදවිය හැකිය. පංචමධ්‍යානය උපේක්ෂා සහගත වන බැවින් මෛත්‍රී ආදී තුනෙන් එය නොයිප දෙවී හැකිය. උපේක්ෂා කර්මස්ථානයෙන් පංචම ධ්‍යානය පමණක් ඉපදවිය හැකිය. උපේක්ෂා භාවනාව වනාහි සත්වයන් කෙරෙහි මධ්‍යස්ථථාවයෙන් කළයුත්තක් වන බැවින් එයින් උපේක්ෂා සහගත ධ්‍යානයක්ම මිස, සෝමනස්ස සහගත ද්‍යානයක් නො ඉපදවිය හැකිය. කසිනුගගාටි මාකාසාදී අරූපාවචරාරම්මන සතර අරූපධාන උපදවන කර්මස්ථානයෝය භාවනා නිමිති. නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්ත හා උද්ගහ නිමිත්ත සියලුම කර්මස්ථාන වලින් සුදුසු පරිදිී ලැබෙන්නේය. ප්‍රතිභාග නිමිත්ත වනාහි කසින දහය අසුබදහය, කේසාදී කොට්ටාස භාවනාවය, ආනාපාන භාවනාය යන කමටහන් දෙවිස්සෙන් පමණක් ලැබෙයි. උපචාර අර්පනා සමාදීහු ප්‍රතිභාග නිමිත්ත අරමුණුකොට ඇතිවන්නහ. පස්වන පාඩම කසින භාවනාව ධනය සීලය භාවනාවය කියා පින් තුන් කොටසක් ඇත. දාන සීල දෙකින් ලැබිය හැකි පලසි අල්ලම භාවනාමය කුසලයෙන්ද ලැබෙයි එහෙත් භාවනාාවය කුසලයෙන් ලැබෙන උසස් පල උසස් අනුහස් භාවනාමය කුසලයෙන්ම මිස ධ්‍යාන සීල දෙකින් නොලැබිය හැකිය එබැවින් කුසලයන්ගෙන් උසස් කුසලය භාවනාමය කුසලය බවධතියුතුය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් ලබන්නට ඇති උසස්මදය නිර්වාණයයි ඒය ලැබිය හැක්කේ නුවන දියුණු කර ගැනීමෙන්ය නුවන දියුණු කිරීම හැර එය ලබන තවත් ක්‍රමයක් නැත. නිවන් ලබාදෙන ලෝකෝත්තර ඥානය ඇතිවනතෙක් නොන දියුණුවීමට කරන්නට ඇත්තා වූ එකමදය විදර්ශනා භාවනාවයි. භාවනාවෙන් වුවද නුවන දියුණුවීමට සමාධියත් තිබිය යුතුය එබැවින් සමාධිය දියුණුවීම සඳහා සමත භාවනාව කළයුතුය බුද්ධාගම දැහීමෙන් ලබාගතයුතු උසස්ඵල ලැබීමට නම් සෑම බෞද්ධයකු විසින්ම යම්කිසි භාවනාවක්ද කළයුතුය. භාවනා කිරීමේ ක්‍රම දෙකකි. විසුද්ධි මාර්ගාදී පොත්වල විස්තර කරන වර්තමාන භවේදීම ධ්‍යාන මාර්ගඵල ලැබීම සඳහා භාවනා කරන ක්‍රමයකි එත් ගිහියකු විසින් කරන ක්‍රමයක් නොව පැවිත් දෙෙකු විසින් කරන ක්‍රමයයි ය කිරීමට ඉතා දුෂ්කර වැඩපිල්වෙලක් ඇත එය කළහැක්කේද ජීවිතය අන්සිියලුම බලාපොරොත්තු හැරදමා ජීවිතය ධ්‍යානආදී ධර්ම ලැබීම සඳහාම කැපකිරීමට තරම් දෛරය ඇති විශේෂ පුද්ගලයන්ට පමණකි ලෝකෙහි එබඳු අයදුර්ලබය ඇත්තේ දස දහස් ගණනකට එක් කෙනෙක් පමණකි භාවනාමය කුසලය ලබාගැනීමටත් සසරට පුරුදු කර ගැනීමටත් තමාගේ අනික් වැඩ අතරම හැකි පමණින් භාවනාවේ යෙදීම භාවනා කිරීමේ අනික් ක්‍රමයයි. එසේ කරන තැනැත්තා විසින් තමාගේ කාලයෙන් යම් කිසි ප්‍රමාණයක් භාවනාව සඳහාාවෙන් කරගෙන ඒ කාලයේදී යම් කිසි භාවනාවක් කළ යුතුය භාවනා කිරීමේ පරමාර්තය සිතේ තත්ත්වය උසස් කර ගැනීමයි සිත දියුණු කිරීමයි එක්ෙක් පුද්ගලයකුට නාමකාය රූපකායකයා දෙකක් ශරීර දෙකක් ඇත්තේය රපකය අනු ඇසට පෙනෙන්නට ඇත්තා වූ ශරීරයයි. නාමකය යනු රූපකය පාලනය කරන රූපකය හසුරුවන ඒ රූපකය තුළ පිහිටි විඤ්ඥානධාතුූ පරම්පරාවයි. නාමකය ශරීරයෙන් තුරන් වෝහොත් ඉන් පසු රූපකයන් ගතහැකි ප්‍රයෝජනයක් නැත. ඒ පසට යටකර දැමිය යුත්තක් වෙයි. වර්තමාන භවයේ රූපකය අනාගත භවයේදී ලැබිෙන රූපකයට සම්බන්ධ නොවෙයි. අනාගත බව පරම්පරාවට සම්බන්ධ වන්නේ නාමකයනම් වූ සත්වයාගේ චිත්ත පරම්පරාවයි. එබැවින් සත්වයාගේ ප්‍රධාන කොට්ටාසය රූපකය නොව නාමකය බව දත යුතුය සත්වයාගේ හරයත් එයමය එබැවින් නාමකයට වැඩි සැලකිල්ලක් කළ යුතුය එහෙත් බොහෝ දෙනා රූපකය වැඩිදියුණු කිරීමට ආරක්ෂා කිරීමට සැරසීමට තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරනවා මිස නාමකයගැන කිසිවක් නොකරති ඒ දියුණු කළ යුතු බවක් ආරක්ෂා කළ යුතු බවක් නොදනිති රූපකයට වන නපුරකින් සිදුවන පාඩුව සිදුවන දුක එක භවයකට පවණකි නාමකාය නරක්වීමෙන් බව පරම්පරාවටම හානියක් වන්නේය. එබැවින් තමාගේ කාලයෙන් යම් කිසි එක්කොටසක් නාමකයි දියුණු කිරීමට ආරක්‍ෂාකිරීමට තබාගතයතුය. දවසක ඇති පැෑය විසි හතරෙන් පැභාගයක්වත් ඒ සඳහා වෙන් කරගතයුතුය. ඒ කාලයේදී යම් කිසි භාවනාවක් කරනු. සී භාවනාවේ අත්ති වාරමයි එබැවින් භාවනා කරන තැනැත්තා ගිහිෙක් නම් ගහියාට නිසිසීලේකද පැවිදදෙක් නම් පැවිද්දාට නිසිසීලේ හිද පිහිටා භාවනා කළ යුතුය. මෙසේ කීමෙන් පිරිසිදුසිල් නැතියකු විසින් භාවනා කළහොත් එයින් ඔවට ප්‍රෝජනයක් නොවේය කියා හෝ නපුරක්වේය කියා හෝ නොසිත යුතුය පිරිසිදුසිල් නැතිතනැත්තාටද භාවනාව සුදුසුය. සීලය අපිරිසිදුගුවද භාවනා කළහොත් භාවනාමය කුසලය ලැබෙයි. කලක් භාවනාකරන කලිහි එයින් ඔහුට ක්‍රමයෙන් සිල් රැකිය හැකි ශක්තියද ලැබෙයි. කර්මස්ථානය නතුරෙන් පටවි කසිනය සැම දෙනාටම සුදුසු කර්මස්ථානයකි චරිතයට සුදුසු කමටහන් සෙවිය යුත්තේ මෙලොවම ධ්‍යානආදිය ලබන පිණිස භාවනා කරන අය විසිනි. සාමාන්‍යෙන් භාවනා කරන්නවුන්ට කවරකමටහනක් වුවද වර්ද නැත. පටවිකසිනය වැඩි අපහසුවක් නැතිබ සාදාගත හැක. ඒ සඳහා ගතියුත්තේ තර්මක රතු පස්ය තද රතු පස ගතහොත් ලෝහිත කසිනය හා අවුල් වෙයි ්‍රොදුහාගල්කට ඉවත්කොට මැටිටික හොඳින් අනාගෙන සරසින් කෝදුවේ අඟල්වලින් අඟල් දහයක් එකොළහක් තරම බන්දේසියක් ඇතිනම් ඒ මැටියට දමා මට්ටම් කොට වේලාගත්තාම පටවි කසිනය වෙයි. සමහරිට් වේලීමේදී එහි මට්ටම් නැතිවීයා හැකිය එසේ වුවොහොත් නැවත උඩින් මැටිගා මට්ටම් කළගතයුතුය කසිනය ලෑල්ලක සාදාගන්නේ මෙසේය කසිනය ප්‍රමාණයට රව්මට ලෑල්ලක් කපාගන්න අඟල් භාගයක් පමණ මතුවී තිබෙන පරිදි එහි සැමතනම අඟල් දෙකෙන් දෙක තරමට කුඩා ඇන ගසනු ඉක්පිති පදම් කළ රතුමැටි එහි ලා ඇන යටකොට රොටියක් සේ මණ්ඩලය තරනු ගැසිය යුත්තේ වියලුණු පසු මැටිතට්ටුව ලෑල්ලෙන් ගැලවී නොයාම පිණිසය. වියලීමෙන් පසු මට්ටම නැතිවී ගියහොත් නැවත මට්ටම කරගතයුතුය ලෑල්ල රවුම් කර ගැනීම අපහසුනම් හතරස් ලෑල්ලක කවයක් ඇද එහි ඇන ගසා කසින මණ්ඩලේ සාදාගතයුතුය. සුදුසු විවේක තැනක බිමුවද කසින මණ්ඩලය තනා ගැනීම සුදුසුය කසින මණඩලය තැනීමේදී මැටිවලට සිමෙන්ති ස්වල්පයක් මිශ්්‍ර කර ගැනීමෙන් ශක්තිමත් මණ්ඩලයක් සාදාගත හැකිය සිමෙන්න්ති මිශ්්‍ර කොට සෑදූ කසින මණ්ඩලය වියලුණු පසු උඩින් තුනීයට මැටි පමණක් ආලයපකොට මට්ටම් කරගත යුතුය අයවන පාඩම. කියනලද පරිදිී සාදාගත් කසින මණ්ඩලය ජනයා නොපැමිණෙන ශබ්ද අඩු විවේකස්ථානයකට ගෙන ගොස් වාඩිවීමට එක් වියත් සතරගුලක් පමණ උ අසුනක් පිළියලකොට එයට රියන් දෙකහමාරක් පමණ දුරින් මණ්ඩලය බිම තබා අසුනෙහි බද්ධ පරියංකයෙන් වාඩිවී කසින මණ්ඩලය දෙස බලාගෙන භාවනා කළ යුතුය වතුරනා ශරීරය පිරිසුදු කරගෙන පිරිසිුදු වස්ත්‍රයක් හැඳගැෙන භාවනාවට වාඩිවීම ඉතා හොඳය හැමවිටම එසේ කළ නොහෙන බැවින් ශරීරය යමියම් තැනක් අපිටිසිදු වී ඇතිනම් ඒ තැන් පිරිසිුදු කරගෙන භාවනාවට වාඩි වෙන ඩිවී පළමුුවෙන් තමා දන්නා හැටියට රත්නත්‍රේ ගුණ සිහිකර සිත ප්‍රීතිමත් කරගතයුතුය. රත්නත්‍රේම ගුණ සිහිකළ නොහැකි නම් බුදුගුණ පමණවත් සිහිකොට ප්‍රීතිය ඇතිකරගතයුතිය. ඉක්බිති කීප විටක් ආරක්ෂක දේවතාවන්ට හා සකල සත්වයන්ට මෙත් වඩනු. ඉක්පිති මමද බුද්ධාදී මහොත්තමයන් වහන්සේලා ගිය මග යමි. මේ ප්‍රතිපත්තියෙන් මමද බුද්ධාදී මහොත්තමයන් පැමිණියා වූ නිවනට පැමිණෙමියයි සිතා උත්සාහය ඇතිකරගෙන. ඇස් වඩා අරින්නේත් නැතිව වඩා වසන්නේත් නැතිව. කසින මණ්ඩලයට යොමුකොට තබා මාගේ සිත මෙහිම පිහිටාවා. මින් බැහැරට නොයාවා කියා දෙතුන් වරකට ඉතා. ඉතා ගෙන අතින් යම් කිසිවක් තද කරන්නාක් මෙන් සිතෙන් කසින මණ්ඩලය තද කරගෙන කසින මණ්ඩලයේ හිත පිහිටුවාගෙන ශරීරයේ නිෂ්්‍රලව තබාගෙන ඇස පිහ නොහෙලාට පටවි කියා හෝ පස්සය පසය කියා හෝ මෙනහි කරමින් වාසය කරනු යෝගාවචරයගුරු දුෂ්කරකාරණය ශරීරය ජය ගැනීමයි ශරීරය ජයගැනීම යනු පැයක් දෙකක් අමාරුවක් නැතිව ශරීරය නිශ්චලව තැබිය හැකි තත්ත්වයට පමණවා ගැනීමයි ර නිශ්චලව තැබිය හැකි වනතුරු සමාදියනො ලැබෙයි ඇස ඇරගෙන බලා සිටිය නොහැකි වූ විට ඇස පියාගෙන කසිනය සිහි කරනු ඇස පියාගෙන කසිනය සිහිකරන විට ඇස හැර බලන කල්හි මෙන් සිතට කසිනය පෙනෙත හොත් ඇස නොහැරම එය සිහිකරමින් එහිම සිත පිහිටවාගෙන වාසය කරනු නොපෙනෙතොත් නැවත ඇස ඇර බලාගෙන භාවනා කරනු මැස්සෙකු ඇගේ වැසුවාට කොහුඹුවකුකේ ඇගේ ඇවිද්දාට මදුරුවෙකු විද්දාට සරීරය නොසොල්වන්න ඒ සියල්ල ඉවසනු නි්චලව සිටීම ශරීරයට නුපුරුදු වැඩකි. එබැවින් නොසෙල්වී ඉන්නනා කාලෙහි ශරීරයේ තැනින් තැන නොයෙක් වේදනා ඇතිවෙයි. ඒවා ඉවසීමෙන් විඳ දරායගන්න. කල්යාමෙන් ශරීරය හැඩගැසී නිෂ්චලව සිටීමේදී වේදනා ඇති නොවී අමුතු සනීපයක් දැනන තත්වයට පැමිණෙනු ඇත. ඇසපයාගෙන කසින මණ්ඩලය සිහිකරන කල්හි කසින මණ්ඩලයත් සමග තවත් නොයෙක් දේ පෙනෙන්නටවිය හැකිය ඒවායින් ප්‍රයෝජනයක් හෝ නපුරක් නැත ඒවා ගැන සැලකිල්ලක් නොදක් වනු ඒ පෙනෙන දේවල් ගැන සතුටු වී ඒවා ගැන බලවපොරොත්තුුවහොත් ඉමක් කොනක් නැතිව නොයෙක් ද පෙනෙන්නට වී භාවනාව අවුල්වීයා හැකිය ඇස ඇරගෙන ඉන්නා කාලයේදී ද නොෙක් දේ පෙනෙන්නට වියහැකිය ඒ පෙනෙන කිසිවක් සත්‍ය වශයෙන් ඇති ඒවා නොවෙේ ඒවාට නොරැවටනු නොයෙක් දේ පෙනෙනට පටන් ගන්නේ තරමක් සමාධිය දියුණුුවන කාලයේදීය භාවනාවේ යෙදී ඉන්නා කාලයේ සමහරක් විට ප්‍රකෘතියෙන් ඉන්න කල නොහසින ඉතා කුඩා ශබ්ද පවා ඇසෙන්නට පටන් ගනිී මුතු ශබ්ද ඇසෙනවාය කියා ඒවාගෙන සැලකිල්ලක් නොකරනු කැරපොත්තෙකු සූනෙකු එහා මෙහා යන ශබ්දය වැනි කුඩා ශබ්ද මහාශබ්ද හැටියට ඇසෙන් නැට පිළිවන කොපමන මහත් ශබ්දයක් ඇසුනත් ගණන් නොගෙන තමාගේ භාවනාව නිසි පරිදි කරගෙන යනු සමහර විට ආලෝකයක් ඇති විය හැකිය න්ද භාවනාවට ඇති ප්‍රයෝජනයක් නැත ඒ නිසා අමුතුුවෙන් පෙනෙන ඇසෙන කිසිවක් ගණන් නොගෙන කිසිවකට සිතයොම නොකොට උත්සාහයෙන් කසින මණ්ඩලයම මෙනෙහි කරන්න දිනකට පැයක් පමණ කියනලද පරිදි මාස කීපයක් දිනපතා භාවනාවහිය දුනහොත් තරමක සමාධයක් ඇතිවෙේ පසු ඔහුට භාවනාව මිහිරි වනු ඇත සැපයක් වනු ඇත තරමකට සිහිනුවන දියුණුුවනු ඇත සමාධිය ලැබූ තැනැත්තා පවි තොරව වාසය කරන ශාන්ත පුද්ගලයකු වනු ඇත වර්තமான භවේදීම ධාන ලැබීමේ බලාපොරොත්තුවෙන් සකළ දෝෂයන් දුරුකොට මහත් උත්සාහයෙන් சினභාවனාව நியම ක්‍රமட்டம කරගனை அண்ணாவு பெரபிின்ந்த ඇதி யோகாාවச்சரயனට කියனලத பறிதி கசினභාවனාව கலக்கරගனையான கல்ஹී ඇசபியா கசினම්ண்டலය සිහිකරண කල්híීதகிසි அௌුளක් නැතිவ ඇස හැரபැலீமேதிී பெෙනெனாக்மென் கசின மண்டலய சிතටම பெෙනன்னට වන්නේ පෙනෙන කසින නිිත්තට උද්‍රහ නිමිත්තයයි කියනු ලැබේ. උදග්‍රහ නිමිත්ත ලදහොත් කසින මණ්ඩලය සමීපයේ නොහිද අන්තනකට ගොස් සුවසේහිද උදග්‍රහ නිමිත්තමැනහි කරන්නට පටන්ගත යුතුය. උදග්‍රහ නිමිත්ත මෙහි කරන්නේ ද පටවිය පටවිය කියාමය. උද්‍රහ නිමිත්ත වෙන වැඩවල යෙදනොහොත් ඉක්මනින් නැතිවන්නකි එ නැතිවන්නට නොදී මහත් උත්සාහයෙන් රැකගතයුතුය උදග්‍රහනිමිත්ත ලබාඒ අරමුණුකොට භාවනාවහි යෙදෙන යෝගාවචරයා හට පංච නීවරණයෝ බොහෝ දුරට සංසිந்தති උපචාර සමාධියයෙන් සිතද බොහෝ දුරට සංසිந்தෙ ද්‍රහ නිිත්ත අරමුණකොට භාවනාව පවත්වාගෙන යන යෝගාවචරයාට නීවරණයන් වඩ වඩා යටපත්වී සිත පහන්වනකාලිහි යම්කිසි අවස්ථාවකදී උපකළ ස්වර්ණ මණ්ඩලයයක්ක්සේ ලහිරු මඩලක්සේ කසින මණඩලය ඉතා පැහැපත්ව වැටහෙන්නට පටන් ගනිී ඒ පැහැපත්ව වැටහෙන කසින නිිත්්‍යට ප්‍රතිභාග නිිත්්‍යයයි කියනු ලැබේ ප්‍රතිභාග නිமிිත්ත අරමුණුකොට භාවනාව පවත්වාගෙනයන යෝගාවචරයා හට වඩාත් නීවරණයන් දුරුුවී සමාධිය වැඩී ඒ ආරම්මනයහි යම්කිසි අවස්ථාවකදී විතර්ක විචාර ප්‍රීතිසුක ඒකාග්‍රතායන පංචාංගයෙන් යුක්තවන ප්‍රථම රූපාවචර ්‍යානචිත්තය පහළවෙයි ඒ ධ්‍යන්චිත්තයට අර්පනාචිත්තය යයිද කිය உලැබේ කොතෙක් දියුණු කළ කාමාවචර ජවනචිත්තය වූවද වරක් ආවර්ජනා කළ ආරම්මණයෙහි උපදින්නේ හත්වරක් පමණකි. ඉන් පසු බවාාංග වෙයි. රූපාවචර ධ්‍යානචිත්තය වනාහි වරක් අරමුණු ආවර්ජනය කොට උපදවාගත් කලිහි දවස මුළුල්ලේම වුවද බවාංග පතනය නොවී ඒ සිතම නැවත නැවත උපදමින් පවතිී. කාමාවචරචිත්තේ හා ආර්පනාචිත්තේ වෙනස එයයි.හත්වන පාඩම දවිතිය ආදී ධ්‍යාන ප්‍රථමධ්‍යානය ලැබූ යෝගාවචරයා විසින් දවිතියධානය ලැබියහැකි වීම පිණිස ප්‍රථමධ්‍යානයහි ආවාචන වශීතාව සමාපච්චන වශීතාව අධිෂ්ඨාන වශීතාව ව්‍යවස්ථාන වශීතාව ප්‍රත්‍යවේක්ෂා වශීතාව යන පංච ප්‍රකාර වශීභාවය ඇති කරගත යුතුය. ප්‍රථමධ්‍යනයේ අංගයන් කල් නොයවා එකින් එක ඉතා ඉක්මණින් මෙනහි කිරීමේ ශක්තිය ආවර්ජන වශීතාවයි. ධ්‍යානයට සමඳන කැමති වූ විට කල්ගත නොවී වහා සමවදිය හැකි ශක්තිය සමාපජ්්‍යන වශීතා නමී. සමවැදුණු ධ්‍යානය තත්පරයක් දෙකක් තරම් සුළුකාලයක් වුවද පවත්වන්නට සමත් බව අධිෂ්ඨාන වශීතා නමි. ඉටාගත් වේලාව ඉක්මයා නොදී වේලාවටම ධ්‍යානයෙන් නැගිටීමට සමත් බව ව්‍යවස්ථාන වශීතා නම් වෙයි. එක්හෙක් වීතියක කාමාවචර ජවනය සත්වරක්ම ඇතිවීම සාමාන්‍ය ස්වභාවයයි. විතර්කා ආදිය මෙනිහි කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා වීතිවල ජවන් හතක් ද ඇති නොවන පරිදි ඉතා වේගේෙන් ්‍යාන අංග ප්‍රත්‍යවේක්ෂා කිරීමේ සමත් බව ප්‍රත්‍යවේක්ෂා වශීතා නම්වේ. මෙසේ ප්‍රථම්‍යානයහි වශීභාවය ඇතිකරගත් යෝගාවචරයා හට ප්‍රථම ධ්‍යානයේ අංගයක් වන විතර්කය පෝධාරික දෙයක් හැටියටද එය නැතිව ධ්‍යානය ඇතිකර ගැනීම හොඳ හැටියටද වැටහේ. ඔහු විතර්කයෙන් තොරවූ ධ්‍යානයක් ලබනු රිසියෙන් නැවතත් පටවි පටවිකයා කසින ප්‍රතිභාගනිමිත්ත මැණහි කරන්නට පටන්ගනී. ඔහුගේ ඒ භාවනාව විතර්කය, නැමැති ඕධාරික ධ්‍යානාන්ගේය දුරුකිරීමට කරන්නක් බැවින් විතර්ක විරාග භාවනා නම්වෙයි. ඒ විතර්ක විරාග භාවනාවේ බලයෙන් ඔහුට යම්කිසි අවස්ථාවකදී ඒ පටවි කසින නිමිත් එෙහි විචාර ප්‍රීති සුක ඒකාග්‍රතායන චතුර අන්ගේෙන් යුක්තවන දවිතිය ජ්‍යානචිත්තය උපදී. දෘති ධ්‍යානයහි වශීභාවය ඇතිකරගත් යෝගාවචරයා හට විචාරය ෝධාරික අංගයක් වශයෙන් පෙනෙන් නටවෙයි. තෘතිය ධ්‍යානය ලබා වශීභාවය ඇතිකරගත් යෝගාවචරයා හට ප්‍රීතිය ඕධාරික අංගයක් වශයෙන්ද චතුෘත් අධ්‍යානය ලබාගත් යෝගාවචරයා හට සුකය ධාරික අங்கයක් වශයෙන්ந்த පෙනන්නටවෙයි. හෝධාරික අගය ඉක්මවීමේ අදහසින් පටවි කසින නිමත් එෙහි පරිකර්ම කිරීමෙන් ක්‍රමයෙන් ත්‍රතිය சතුර්த்த පංචම ධානයෝத උපදිன ආපෝකසින ආදී ඉතිරි කසින නවෙන් දිயான இපදවීම කරන්නේද කියනලද ක්‍රමයෙන්மය අරපද්‍ය එක් කසිනයකින් ද්‍යාන ලබාගත් යෝගාවචරයාට කසින මණ්ඩල සාදා භාවනාකිරීමක් නොකොට ඒ ඒ කසිනයන් සිතීමෙන්ම නිමිත්ත උපදවා තමාගේ ධ්‍යානය කැමති කසිනයකට පමුණුවාගත හැකිය. එසේම කසින නිමිතිද වුවමනා තරමට සිතින්ම මහත් කර ගත හැකිය. අරූපද්‍යාන උපදවන්නේ න නිमिතිවලින් උපුටා ගන්නා ආකාස නිමත්තෙහි පරිකර්ම කිරීමනි ආකාසය උපුටාගතහැකි වන්නේ ආකාස කසිනය හැර අනික් කසින නවනි ආකාස කසින නිමත්තෙන් තවත් ආකාසයක් නොල බියහැකිය. අරූපධ්‍යන උපදවනු කැමති යෝගාවචරයා විසින් පළමුකොට රූපාවචර පංචම ද්‍යානයහි පංච ප්‍රකාර වශීභාවය ඇතිකරගත යුතුය. ඉක්බිති ආකාස කසිනය හැර අන්සිනක පංචමධ්‍යානයට සමවැදී ඉන් නැගිට ්‍යානචිත්තයට අරමුණු වූ කසින නිමිත්තා පැතිරිවිය යුතුය. පැතිරවීමයයි කියනුයේ කසින නිමිත්ත මහත් කිරීමය යෝගාවචරයා හිතන හැටියට ඔහුට කසින නිමිත්ත මහත්වී පෙනෙන්නට වෙයි. ඉක්බිති ඒ මහත් කරගත් කසින නිමිත්ත පටවි කසින නිමිත්ත නම් එය පටවයක් වශයෙන් නොසිතා ආකාසය ආකාසය කියා හෝ අනන්තාකාශය අනන්තාකාශය කියා හෝ සිතිිය යුතුය. එසේ භාවනා කරන කල්හි රූප කසින නෙමිත්ත නොපෙනී ගොස් ඒ කසින නෙමිත්ත පෙනනු පෙදෙසෙහි ආකාසය පෙනෙන්නට වෙයි කසිනයෙන් ලද ගන්නා ලද්දැක්මන බැවින් ඒ පෙනෙන ආකාසයට කසිනු ගාටිකා ගාටිමාකාසය යැයි කියනු ලබේ එහි තේරුම කසිනයෙන් උපුටාගත් අහස යනුයි කසිනු ගාටි මා කාසයහි සිත පිහිටවාගෙන අනන්තාකාශයකයා භාවනාවෙහි යදන යෝගාවචරයා හට යම්කිසි අවස්ථාවකදී ඒ ආරම්මනයහි ප්‍රථම අරූපධ්‍යාන චිත්තය වන ආකාසංඥංචායතන ්‍යානචිත්තය ඇති වෙයි. ආකා සඥංචායතන ධ්‍යානය ප්‍රගුණ කරගත් යෝගාවචරයා වැඩිදුරටත් රූපයෙන් ඇත්වීම පිණිස ආකාසාරම්මණය හැරදමා ආකාසය අරමුණු කොට පැවැති ආකා සංඥංචායතන චිත්තය ගැන ඒ අරමුණු කරමින් විඤ්ඥානය අනන්තය විඤ්ඥානය අනන්තය කියා භාවනා කරන්නට වන්නේය. එසේ කරන යෝගාවචරයා හට යම් කිසි අවස්ථාවකදී ප්‍රථමා අරූප විඤ්ඥානය අරමුණුකොට දෙවන අරූපදිානචිත්තය වන විඤ්ඥාණංචායතන චිත්තය උපදී විඤ්ඥාණංචායතන ධ්‍යානයේ උපදවාගත් යෝගාවචරයා හට ප්‍රථම අරූපාවචර චිත්තයේ නැති බව අරමුණුකොට නත්තිකංචි නත්තිකංචියයි භාවනා කිරීමෙන් ආකංච්ඥායතන ධ්‍යානචිත්තය උපදී ආකංචංඥායතන ධ්‍යානයේ උපදවාගත් යෝගාවචරයා හට තුංවන අරූපධාන චිත්තය වූ கி ச்ඥායතන சித்தය அறமුණுකොට சந்தமே த அනී தமே த යනුවேன் මශන්තය மேම ප්‍රණීத்தයි භාවනාකිරීමෙන් නව சඥා නා சඥායතන ්‍යනචத்தය උපதிී. அටவன பாடம அபிஞ்ஞா இපதவීම இர்දිவித அபிஞ்ஞාව, දිව්‍ය ශ්‍රෝත අභිඤ්ඥාව, පරචිත්ත විජානන අභිඥ්ඥාව පුර්වේ නිවාසානුස්සති අභිඥ්ඥාව, දිව්‍ය චක්කු අභිඥාවයැයි අභිඥ්ඥා පහකි. අභං්ඥායනු විශේෂ බලයකින් යුක්තවන රූපාවචර පංචමධාන චිත්තයටම කියන නමකි. නොපිණී සිටීම අහසිං්ඥාම ජල මතුවෙෙහි ඇවිදීම පොළොවිහි ලීම යනාදිය හා නොයෙක්දේ මැවීමත් සිදුකිරීමට සමත් රූපාවචර පංචමධාන චිත්තය ඉර්දිවිද අභිඤ්ඥා නම්වෙයි. මිනිස් කනට නොවැසන ඉතා සියුම් ශබ්ද හා බොහෝදුර ඇතිවන ශබ්දද කණින් අසන්නාත් මෙෙන් ඇසීමට සමත්වන රූපාවචර පංචමද්‍යානය දිව්‍යස්රෝත අභං්ඥා නම්වෙයි. නුන්ගේ සිත් දැකිය හැකි වූ රූපාවචර පංචමධාන චිත්තය පරචිත්ත විජානන අභඤ්ඥානම් වෙයි තමාගේ අතීත ජාතීන් සිහිකිරීමට සමත් රූපාවචර පංචමධාන චිත්තය පූර්වේ නිවාසානුස්සති අභිඤ්ඥානම් වේ මිනිස් ඇසට නොපෙනෙන සිියුම් දේවල් හා දුරපිහිටි දේවල්ද බිත්ති පර්වතආදියෙන් වැසී ඇති දේවල්ද ඇසින් දක්නාක් මෙන් දැකීමට සමත්වන රූපාවචර පංචම ්‍යානචිත්තය දිව්‍යචක්කු අභිඤ්ඥා නම් වෙයි. ධ්‍යාන ලැබූ පමණින් හෝ රහත්වූ පමණින් හෝ අවිිඥ්ඥා නොලැබයි. අභිඤ්ඥා බලය ධ්‍යාන ලැබීමෙන් පසු නැවත උත්සාහ කොට ලබාගතයුතුය. සමීප අතීත බවවලදී ධ්‍යාන අභිඥා උපදවාගෙන සිටියා වූ තැනැත්තන්ට හා බෝධි සම්භාරපුරා ඇති මහාබෝධි සත්ත්වයන්ට ධ්‍යාන ලැබීම සමගම නිරුත්සාහයෙන්ම අභිඤ්ඥා බලයද ලැබේ. අභිඤ්ඥාල් ලබනු කැමැති සාමාන්‍ය ධ්‍යානලාබීන්ට අෂ්ට සමාපත්ති විෂයහි කසිනානු ලෝමතෝ කසින පටිලෝමතෝ යනාදීන් විශුද්ධි මාර්ගෙහි දක්වා ඇති තුදුස් ආකාරයෙන් සිත පුරුදු නොකොට අභිඤ්ඥා බලය නලබිය හැකිය. පංචක ක්‍රමය චතුෂ්ක ක්‍රමය ය කියයා රූපාවච්චර ධ්‍යාන ඉපදීමේ ක්‍රම දෙකක් ඇත. මේ පොතේ රූපාවචර ධ්‍යාන දක්වා ඇත්තේ පංචක ක්‍රමේණි. චිත්ත පරිච්චේදයේ රූපාවචර සිත් පහළවක් කියා ඇත්තේ ධ්‍යානවල පංචක ක්‍රමය අනුවය ාවචර ප්‍රථ ්‍යානය එපද වූ ඇතැම් යෝගාවචරයෝ විතක්ක විචාර නැමැති ධ්‍යානාංග දෙකම එකවර ඉක්මවා ප්‍රීති සුක ඒකාග්‍රතා යන අංගත්‍රය ඇති ධ්‍යාය දෙවනවරට උපදවති ඔවුනට එය දවිතිය ධ්‍යානයයි. පංචික ක්‍රමය හැටියට නම් එය ත්‍රතිය ධ්‍යානයයි ඔහු පංචකග්‍රමයේ හතරවන ධ්‍යානය තුන්වල වරටද පස්සුන ධ්‍යානය හතරනවරටද උපදවති. ඔවුනට ඇත්තේ ප්‍රථමධාය විතියධය ත්‍රතියධ චතුරතද්‍යානය කියා රූපාවචර ධ්‍යාන හතරකි. ධ්‍යානයන්ට සමාපත්්‍යයන නාමයද විවාහාර කරයි. එබැවින් රූපාවචර ධ්‍යාන හතර ාවචර ්‍යාන හතර යන මේ අටට අෂ්ට සමාපත්තියයි කියනු ලැබේ. අෂ්ට සමාපත්ති ලාභා විසින් පටවි ආපෝ, තේජෝ, වායෝ නීල පීත ලෝහිත ඕදාත යන කසින අටෙන්ම රූපාවචර ධ්‍යාන උපදවාගතයුතුය ඉක්බිති පටවි කසිනයේ පටන් ඕදාත කසිනය දක්වා ඇති කසිනෙහි පිළිවලින් ධ්‍යානවලට සමවැදීමය, ඕදාත කසිනය පටන් ප්‍රතිලෝම වශයෙන් සියලු කසිනයන් හි ද්‍යනවලට සමවැදීමය, ඒ ක්‍රම දෙකින්ම ති්‍යානවලට සමවැදීම යන ආදී විශුද්ධිමාර්ගෙහි දැක්මෙන ක්‍රම තුදුසෙන්ම අෂ්ට සමාපත්තිය පුරුදු කළ යුතුය. එසේ පුරුදු කළ යෝගාවචරයාගේ, ාවචර පංචමධ්‍යන චිත්තයට ඉරදි ප්‍රාතිහාරය කිරීමේ ශක්තිය ලැවෙයි. අෂ්ට සමාපත්තීන් තුදුස් ආකාරයෙන් පුරුදුකොට රූපාවචර පංචමධ්‍යන චිත්තේ බලය දියුණු කරගත්තා වූ යෝගාවචරයා විසින් එහි බලයෙන් යම්කිසි විශේෂ දෙයක් සිදුකරනු කැමැතිකල්හි පළමුකොට කරන්නට යන කටයුත්තට සුදුසු කසනයක්හි පංචිම ්‍යානයට සමවැදිය යුතුය ඒ පංචමධ්‍යානයට අභஞ්ඥාපාதක පංචිමධ්‍යනයයි කියනු ලැබේ එයින් නැගිට යම් කිසිවක් මැවීමට නම් අසවල්දය මැව්වාමැව්වායයි කීපවිටක් සිතා නැවතත් ඒ පංචමධ්‍යානයට සමවැදිය යුතුය එයින් නැගිට නැවතත් අසවල්දය මැව්වා යයි අධිෂ්ඨාන කළ යුතුය අවස්ථාවහිදී අධිෂ්ඨාන කිරීම් වශයෙන් ඇැතිවන්නේ විශේෂ බලයෙන් යුක්තවන අවිඤ්ඥා චිත්ත නම් වූ රූපාවචර පංචිම ධ්‍යාන චිත්තයයි. ඒසිත උපදවනු සමගම යෝගාවචරයා අදහස් කළ රූපය පහළවෙයි. ඉහතකී පරිදි අෂ්ට සමාපත්තීන් හි තුදුස් ආකාර වශීභාවය ඇතිකර ගැනීමෙන්ම සියලුම අභිඥ්ඥා ලබන්නේ නොවෙයි දිවිය සෝතාදී අභිඥාවන් සඳහා වෙනවෙනම කළ යුතු පරිකර්ම ඇත්තේය ඒඒ අභිඥ්ඥාවන් ලැබීමට නිසි පරිකර්ම සම්පූර්ණ කළ යෝගාවචරයන්ට ඒ ඒ අභිඤ්ඥා ඇත්තේය අභඥ්ඥාවලින් සමහරුන්ට එකක් පමණක් ඇත්තේය සමහරුන්ට දෙකතුන ඇත්තේය සමහරුන්ට සියල්ලම ඇත්තේය එබැවින් ඇතැම් ද්‍යානලාබීහු මිනිස් ඇසට නොපෙනෙන දෙවි බබුන්ගේ ශරීර දකි එහෙත් ඔවන්ගේ හඬ ඇසීමට සමත් නොවෙයි ඇතැම්හු දුරශබ්ද ඇසීමට සමත්වෙයි එහෙත් දුරරූප දැකීමට සමත් නොවෙේ සමහරු ඒ දෙකම කිරීමට සමත් වෙයි එහෙත් යම් කිසිවක් මැවීමට අපහෝසත් වෙයි යානලාභියෙකු විසින් යම්කිසිවක් වේවාය කියයා නිකම් සිතුූ තරමින් කී තරමින් යමක් සිදුනවන බවද දතයුතුය ඉර්දි දහය අට්ටීටා නිද්ති විකුබ්බි නිද්ධ මනෝමය යද්ධ ඥාන වි්පාරිද්දිි සමාධි වි්පාරිද්දී අරිද්දි කම විපාක්ජිද්දි පුං්ද්ධි වි්චාමායිද්දී සම්පයෝග පච්චය යුද්ද කියා ඉරදි දහයක් ඇත. එක්කෙනෙක් සියදනෙක් දහස් දෙනෙක්වීම පෙනීසිටීම නොපිණීසිටීම, බිත්්‍ර පර්වතාදයෙන් ඔබට නොසැපීයාම චලෙහිමෙන් පොළොවෙහි ගැලීම යනාදිය අට්ටා නිද්දි නම්වෙයි. තමාගේ ප්‍රකෘතිය හැර, දෙවියකු මෙෙන් හෝ යකෙකු රකුසෙකුමෙන් හෝ සිංහ ව්‍යාග්‍රාධී සතෙකු මෙෙන් හෝ පෙනී සිටීම විකුබ්බ නිද්ි නම්වෙේ තමාගේ ශරීරය තුළ තවත් අංගසම්පූර්ණ ශරීරයක් සිතින් මවා පිටතට ගැනීම මනෝමය ඉද්දි නම්වෙයි අභිං්ඥා බලයෙන් සිදුවන්නේ කියන ලද ඉර්දි තුන පමණකි ඇතැම් උසස්්ඥානයක් ඇතිමන කල්හිීද ඇතිවීමට කලින්ද ඇතිවීමෙන් පසුද ඒ ඥානයේ ආනුභාවෙන් යම් යම්දේ සිතුවීම ඥාන වි්පාරිද්‍යිය යැයි කියයි. යමකුට ඒ ජාතියේදී නියමයෙන්ම අරහත් මාර්ග ඥානය ඇතිවන්නේ නම් ඒ තැනැත්තා එ නොලබ කවර හේතුවකින්වත් නොමියන්නේ මිය නොයන්නේය බාලකාලයේ දී බක්කුලතෙරුන් වහන්සේ මස්සෙකු මාල්ුවයෙකු විසින් ගිලනු ලැබූහ එහෙත් දිවිරැකුණේය එය ඥාන විප්පාරි ඉත්තිය වෙයි. බාලකාලේ සංකිිච්චතෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂාවීම භූතපාලතෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂාවීමද ඥාන විප්පාරී ඉදියයි. සමාධියෙන් ඉන්නා කාලයේදී හෝ පෙරහෝ පසුව හෝ සමාධිය ආනුභාවෙන් යම් යම්දේ සිදුවීම සමාධි වි්පාර ඉර්දිියයි සැරියුත් මහතරුන් වහන්සේට කපෝතක කන්දරාවෙහි වැඩවෙසන කල්හි එක් යකෙක් ඇතෙකු වුවද ඇදවැටන තරම් තද පහර ගැසීය ඒ අවස්ථාවයි සමාපත්තියෙන් උන්බැවින් උන්වහන්සේට අමාරුවක් නොවීය සමාධි විප්පාරි ඉර්දිියයි කකු සඳබුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු වූ සංජීමතරුන් වහන්සේ ගසක්මුල නිරෝධ සමාපත්තියෙන් වැඩවැසුණුදුටු මනුෂ්‍යයෝ මේ ශ්‍රමනයා හිඳගෙනම මැරී ඉන්නේය කියා උන්වහන්සේයටකොට දමා දර දමා ගිනි ලැවූහ ද ඉවර වනතෙක් ගින්න ඇවලුනේය එයින් උන්වහන්සේගේ සියුරු වලටවත් හානියක් නොවීය එයද සමාධි විප්පාරි ඉර්දිියයි. සිත වස්ග කරගෙන ඇති බැවින් රහතන් වහන්සේලාට අඥ්්‍යන් පිළිකුල් කරන දේවල් ගැන පිුලක් නැතිවද විසිය හැකිය. අ්ඥන් උසස් කොට සලකන දේවල් ගැන පිළිකුලද ඇති කර ගත හැකිය. පිළිකුල් වුවද පිළිකුල් නොවූුවද සියල්ල ගැනම් මධ්‍යස්ථවද විසිය හැකිය. රතුुන්ගේ ඒ ඉर्दිය ආर्य ඉर्दිය නම්වෙයි පීන්ठත් දෙවියන්ठත් ඇතැ මිනිසුන්ठත් ूते අන්ठත් ඇති इर्दිය කर्ම विभाාකජ ඉर्दियाයි ඉरदිය ඇතුව විසුුවෝ आदि කල්පික මनුष්‍යයෝය චक्්‍රवර්ती राजුनගේ इर्दिया हाජෝතිय ජටिल आदී ඇතැ පින්වතුुන්ටද පට ඉरदय, ඉර්දිියයි. ලෝකෙහි ඇත්තා වූ අනේක ප්‍රකාර විද්‍යාවලින් නොයෙක් දේවා සිදු කළ හැකි බව විද්‍යාමය ඉර්දිී නම්වෙයි. ප්‍රතිපත්ති සං්‍යාත සම්යක් ප්‍රයෝගයෙන් ක්ලේෂ ප්‍රහණය කිරීම හා උපායෙන් තවත් නොයෙක් දේසිදු කිරීම සම්මා පයෝග පච්චය ඉර්දිය නම්වෙයි නමය නමවන පාඩම බුද්ධා අනුස්සති භාවනාව මෙබඳු පොතක සියලුම කර්මස්ථාන විස්තර කිරීම නුසුදු සුබැවින් සෑම දෙනාටම ප්‍රයෝජන ගතහැකි සමතකර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබෙයි. බුද්ධා නුස්සති භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත ඉන් එකක් බුදුරජාණන් වහන්සේගේ රූපකය සහිකිරීමය කරන්නේ මෙසේය පළමුුවෙන්ම තමාට ප්‍රිය කරන හොඳය කියා සිතන බුදුරුවක් වෙතගොස් බුදුරුව හොඳින් හිතේ ඇඳන හැටියට එය දෙස බලාගෙන සිටියේතිය හිසේ පටන් දෙපතුළ දක්වා බුදුරුවේ හැම අවය වෙනවෙනම බලා සිතට ගත යුතුය බුදුරුව දෙස හැකිතාක් ඇසිපිය නොහෙලා බලා සිටියේතිය කීපයක් එසේ කලාම බුදුරුව සිතේ ඇඳෙන්නේය ඊට පසු විවේකස්ථානයක හිඳ නෙත්පියාගෙන බුදුරජාණන් වහන්සේ තමාගේ ඉදිරියේ වැඩ සිටින්නසේ සිතාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය සිහි කරන්න සිහිකරන කල්හි සම්පූර්ණ බුදුරුව සිහි කළ හැකිනම් සිතට වැටහෙනවානම් එසේ සිහි කරන්න සම්පූර්ණ බුදුරුව නොවැටහෙනවා නම් හිස නලල දෙබැම නැත්තිවල නාසය, තොල්, කම්මුල් නිකට ග්‍රීවය උරහිස් දෙක අත් දෙක පපුුව උදරය උකුල දෙදන දෙපතුල යන මේවා පිළිවෙලින් වෙනවෙනමද සිහි කරනු සම්පූර්ණ රූපයද සිහිකරනු මෙසේ පුරුදු කරන කල්හි සමහරුන්ට ටික කලකදී බුදුරුව පැහැදිලි ලෙස සිහි කළ හැකි වෙයි. තමාගේ ඉදිරියේ බුදුන් වහන්සේ වැඩසිටින්නක් මෙන් පෙනෙන්නට වෙයි. ඒ බුදුරුව කෙරෙහි සිත පිහිටවා ගැනීමෙන් එක්තරා සමාධයක් ලැබිය හැකිය. බුදුරුව අරමුණු කිරීමෙන් ඉමහත් බුද්ධාළම්බන ප්‍රීතියක් ඇති කරගත හැකිය ුද්ධානුස්සති භාවනාව කිරීමේ අනික්‍රමය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි. බුදුගුණ ඉතාබහෝය ඒ සියල්ලම මෙනිහි කිරීම නොකළ හැකි වැඩකි. බුද්ධා අනුස්සති භාවනාව කරනු කැමති තැනැත්තා විසින් තමාගේ හිතට හොඳින් වැටහෙන යම් කිසික් බුදුගුණයක් හෝ තුන් හතරක් හතාටක් හෝ තෝරාගෙන, ඒවා මෙනිෙහිකිරීම් වශයෙන් භාවනා කළ යුතුය මේ භාවනාව කරනු කැමති තැනැත්තා විසින් විහාරගේකට හෝ දාගැබක් සමීපේට හෝ බෝධියයක් සමීපේයට හෝ අන් විවේකස්ථානයට හෝ එළඹවාඩිවී ඇස්පියාගෙන ශරීය නිශ්චලව තබාගෙන මතු දැක්වෙන පරිදිී මෙනෙහි කරනු ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමානය යන කාලත්්‍රයට අයත් සියල්ලම වැරදීමක් නැතිව ඇති හැටියටම දැන වදාලසේක උන්වහන්සේ නොදන්නන්න දෙයක් නැත්තේය මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ හේතුව මේදේ ඇතිවන්නේය සිදුවන්නේය කියා සියල්ලෙහිම හේතුවන්ද තත්වූ පරිද්දෙන් දැන වදාල සේකව මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහාකාරුණික වූ සේක උුන්වහන්සේ සියපුත් රාහුලකුමරුන්ට මෙන්ම නොවෙනස්ව දේවතාදී පරම සතුරන්ටත් කරුණාවත් දැක්වුව සේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ව සමෝහය දුකින් මිදවීම පිණිස චතුර සංකය කල්ප ලක්ෂයක් මුනුල්ලෙහි අපමණ දුක් ගත්සේක මේ සත්වයන් සසර දුකින් උන්වහන්සේ නොකළ පරිත්‍යයාගයක් නැත. උන්වහන්සේ ලෝවසි අන්ට දෙව් මිනිස් සැපහා නිවන්සැප ලැබීම මෙහි මග වදාලසේක උන්වහන්සේ අරහත් මාර්ගඥානයෙන් සියලු කෙලෙසුන් නසා පිරිසිදුව වෙසන බැවින්ද දේව බ්‍රහ්මයන්ගේ බලය පවා යටකරන මහත්වූ බුද්ධ බලයෙන් යුක්ත වන බැවින්ද ලෝකෙහි අග්‍ර වූ සේක සීලයෙන් හා ඉරදි බලයන්ද උන්වහන්සේට සම වූුවකුල් ලොව නැත්තේය උන්වහන්සේ දෙවියන් සහිත සියලු ලෝ වැසියන්ගේ ගරුබුහුමල් ලැබීමට වැදුම් පිදුුම් ලැබීමට සුදුසු වූ සේක මෙසේ බුදුගුණ මෙනිෙහි කරනු මෙහි දක්වන ලද්දේ පහසුවෙන් අවබෝධ කළ හැකි තේරුම් ගතහැකි බුදුගුණ ස්වල්පයකි තමා කැමැති හැටියගින් කවර ආකාරයකෙන් වුවද බුදුගුණ සිහිකිරීම බුද්ධා අනුස්සති භාවනාවයි බුදුගුණ කියා පොත්පත්වල එන තමාට නොතේරණ දේවල් පාඩම් කරගෙන කීමෙන් බුද්ධා අනුස්සති භාවනාව සිදු නොවන බව දතයුතුය මරණානුස්සති භාවනාව තමනුත් ලෝවෙසන අන්හැමදනාමත් ඒකාන්තෙන් මරණයට පැමණෙන බව මොනම බලයකින්වත් මරණයෙන් නොමිදිය හැකිවව මරණය නියත බව මෙන්හි කිරීම මරණානුස්සති භාවනාවයි. මතුදැක්වෙන පරිද්දෙන් මරණානුස්සති භාවනාව කරනු. ඇතුන්ට මෙෙන් බලයතිබූ මහායෝදෝද ෝටිගණන් ධනය තිබූ මහා සිටුවරුද ම පිවරයෝද මහා විද්‍යාඥියෝද රජුවරුද මහානුභාව සම්පන්න දේව බ්‍රහ්මයෝද යන හැම දෙනාම මරුපහරින් ඇදවැටනාහ මාාවය දුබලයකුට කෙසේ මරණයෙන් මිදිය හැකිද. මමද ඒකාන්තෙන් මරණයට පැමිණෙන් නෙමින් කවර ආකාරයකින් වත් නොමි දිය හැකිය උපදින හැම දෙෙනම මරණය අරගෙනම උපදෙන්න්නහ මරණය ඉදිරෙහි තබාගෙනම උපදිනාහ මරණස්ථානයට ගෙනයනු ලබන ගවයන් මෙන් හැම දෙනාම මරණය කරා නොනැවතී ගමන් කරන්නහ දිනෙන් දින මරණය ලංවීම මිස දුරවීමක් නැත ජීවිතය ඉතා දුබලය ගසක ඉදී ඇති කෙඩියක් බඳුය පිණි බිඳක් බඳුය දිය බුබුලක් බඳුය පෙන පිඩක් බඳුය මරණය නොපැමිණය හැකි මහොතක් නොපැමිණිය හැකි තැනක් නැත ඇතැම් හු මවකුසදීම මැරෙන්න්නාහ ඇතැම් හු ප්‍රසූතියදීම මැරෙන්න්නාහ ඇතැම් හ ඉපදින දින ගන්නකදී මැරෙන්න්නාහ ඇතැම් හු සතිගණණකදී මාස ගැණනකදී වර්ෂගණකදී ආදී කාලවලින් මැරෙන්න්නාහ වැඩිකාල් ජීවත්වන්නෝ අපමන ජරාදුක් විදින්නාහ මහා සම්පත් ඇති සක්වති රජුන්හා මහානුභාව සම්පන්න දේව බ්‍රක්්මයන්ද මරණයට පැමිණෙන කල්හි මාවෙනි අය මරණයට පැමිණීම පුදුමයක් නොවෙයි. මටද මේ මරණය අදවුවද පැමිණිය හැක ජීවිතය අනි්‍යය ජීවිතය අනියතය මරණය නියතය දාවන පාඩම කායගතා සතිය හෙවත් පිළිකුල් භාවනාව කේසාදී කාය කොට්ටාසයන් අරමුණුකොට කරන භාවනාව කායගතා සති භාවනා නම්වෙයි. එයට දත්තිස්තිසාකාර භාවනාව යයිද පිළිකුල් භාවනයා යයිද කියනු ලැබේ. මේ බුදු සොසනේ බොහෝ දෙනකුන් රහත්වී ඇත්තේ මේ භාවනාවනි බුදු සොසුනය පැවිදිවන කොල පුත්‍රයන්ට පළමුුවම දෙන කමටහනත් මෙමය කෙස් ලෝ නිය දත් සම මස් නහර ඇට ඇට විදුලු වකු ගඩුව. හර්දය අත්මාව දලබුව බඩදිව පෙන පපුුව. අතුනු බහන් නොපැසුනු ආහාර අසුචී හිස්මොලය පිත සෙම සැරවලේ දහඩිය මේද තෙල කඳුළු ගරුණු තෙල කෙල සොටු සඳමිදුලු මුත්‍ර මේ ශරීරය ඇති කොටස් දෙතිසය මේ භාවනාව කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තේරුම් ගතයුතුය සෑම කොටසකම පැහය දැන ගතයුතුය සටහන දැන ගතයුතුය පිහිටි ස්ථානය දැන ගතයුතුය පිහිටි දිශාව ගතයුතුය ඩ යට සිරස යන සෑම පැත්තෙන්ම කොටස්වල පරිච්චේදය දතිීදය මේ භාවනාව ශබ්ද නගා කියමින් කළේතුය කොටස් දෙතිසම ගෙන එකවරටම භාවනාන්න කළේතුය කොටස් දෙදිස වර්ගහයකට බෙදාගෙන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කළේතුය කෙස්ලෝම් නිය දත්සම සමදත් නිය ලොම් කෙස් කියා පළමූන වර්ගය සජ්ජායනා කළ යුතුය. මස් නහර ඇට ඇට මිදුලු වකු ගඩු වකු ගඩු ඇට මිදුළු ඇට නහර මස් කියා දෙවන වර්ග සජ්ජානා කළ යුතුය. හරදය අක්මාව දලබුව බඩදිව පෙන පපුුව පෙනපපුුව බඩදිව දළබුව අපමාව හරදය කියා. න වර්ගේ සජානා කළයුතුය අතුු අතුනු බහන් නොපැසුණු ආහාර අසුචි හිස්මෝල හිස්මොල අසුචි නොපැසුණු ආහාර අතුනු බහන් අතුනු කියා හතරවන වර්ගේ සජ්ජානා කළේතුය පිත සෙම සැරව ලේ දහඩිය මේදතෙල මේදතෙල දහඩිය ලේ සැරව සෙම පිත කියා පස්වන වර්ගය සජ්්‍යජායනා කළ තිය.ඳුරු කෙල සොටු සඳමිදුළු මුත්‍ර මුත්‍ර සඳමිදුළු සොටුු කඳුළු කියා සවන වර්ගය සජ්ජායනා කළේතිය. එක්කෙක් වර්ගයක් දිනගරනක් සජ්ජායනා කොට වචනය කියනවත් සමඟ ඒ ඒ කොටස් සිතට පෙනෙන්නට වූවාම ඊළඟවර්ගේ සජ්ජායනා කරනු සියල්ලම හොඳින් ප්‍රගුණ වූ පසු කොටස් දෙතිසම අනුලුවම ප්‍රතිලෝම වශයෙන් සජ්්‍යායනා කරන්නට පටන් ගත යුතුය සියල්ලම සජ්්‍යානා කරන්නේ මෙසේය කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇට මිදුලු වකු ගඩුව හර්දය අක්මාව දළබුව බඩදිව පෙන පපුුව අ අතුු බහන් නොපැසනු ආහාර අසුජි හිස්මෝලිත සෙම සැරව ලේ දහඩිය ේදතෙල කඳුළු රුණු ෙල කෙල සොටු සඳමිදුළු ්‍ර ත්‍ර සඳමිදුළු සොටු කෙලරුණු ඳුුදතෙල දහඩිය ේ සැරව සෙම පිත ඉස්මොල අසුචි නොපැසනු ආහාර අතුනු බහන් අතුනු පෙනපපුුව බඩදිව දළඹුව අක්මාව හරදය වහු ගඩුව ඇටමිදුළු ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස්. මේ භාවනාවෙන් ප්‍රථමධානය ලැබිය හැකිය. විදර්ශනාවට හරවා ගැනීමෙන් ලෝකෝත්තර මඟ පලද ලැබිය හැකිය ආනාපානා සති භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි සිත පිහිටුවාගෙන ඒ සිහි කිරීම ආනාපානසති භාවනාවයි මේ බුදුසසුනෙහිත් බුදුසසුනෙන් පිට තත් බොහෝ යෝගාවචරයන් කරන භාවනාවකි. එය කරන්න තැනැත්තා විසින් වාඩිවී ශරීරය කෙලින් තබාගතයුතුය ඉක්විධ ආශවාස ප්‍රාශ්වාස වායුව සැපෙනතනක් අල්ලාගතයුතිය ඒ වායො සමහරුන්ගේ නාසේ අග සැපීගෙන පිටවන්නේය සමහරුන්ගේ උඩුතොලේ අග සැපීගෙන පිටවන්නේය මේ භාවනාව කරන තැනත්තා විසින් ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකෘතියෙන් වන හැටියටම පවත්වන්නට උත්සාහ කළේතිය. උත්සාහයකොට ආශ්වාස ප්‍රාශ්වාස කරන්නට ගිය හොත් වෙලාවකින් වෙහෙසට පත්වී භාවනාව නොකළ හැකි තැනකට පත්විය හැකිය. එසේ කිරීමෙන් සමහරවිට බඩය හා පපුේ ආබාධද ඇතිවිය හැකිය. ක් යනතුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් ගණන් කරමින් භාවනා කරනු ගණන්කිරීමේ දීද දිගටම ගණන් නොකොට දහය දක්වා ගණන් කරනු. දහයට පැමිණිකල් හි ඉදිරියට ගමන්කිරීම නවත්වා නැවත එකේ පටන් ගණන් කරනු. ස්ථරමක් සමාධිය දියුණ වූ පසු ගණන්කිරීම නවත්වා මුල මැද අග යන සෑම තැනම පෙනන පරිදි වායුම සහිකරනු හරියට හොඳට කළහොත් මේ භාවනාවෙන් ධ්‍යාන පහම ලැබෙන්නේය. තරමක් දුරට කළත් මේ භාවනාවෙන් සිහිනුවන දියුණුවේ බොහෝ ප්‍රයෝජන ලැබෙයි. එකොලොස් වනපාඩම බ්‍රහ්ම විහාර භාවනා. මෛත්‍රී භාවනාවය මිත්‍රභාවය අනුන්ට විරුද්ධ නැති බව අනුකූල බව අනුන්ගේ යහපත කැමති බව මෛත්‍රී නමී. මෛත්‍රී සහගත චිත්තය නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාවයි ධ්‍යාන ලැබීම සඳහා මෛත්‍රී භාවනාව කිරීමය භාවනාමය කුසලය ලබාගැනීම සඳහා සාමාන්්‍යෙන් මෙත් වැඩීම කියා මෛත්‍රී භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත. කවරආකාරයකට වුවද මෛත්‍රී භාවනාව කරන්නට යන පින්වතා විසින් පළමුකොට ව්‍යාපාදේ හෙවත් දවේශය ආදීනවයත් ඉවසීමේ ආනි සංසයත් සිහි කළ යුතුය. ද්වේශය ආදීනව බොහෝය දවේශය හිත තවන්න ධර්මයකි ප්‍රීතිය නැති කරන්නකි. සෞමය ගතිය නැතිකොට භයානක මුහුණක් ඇති කරන්නකි සීලය කිලිටි කරන්නකි සිත වික්‍ෂිප්ත කරන්නකි නුවන නැති කරන්නකි ප්‍රතිපත්තියට බාධ කරන්නකි අපායට මාර්ගයකි බොහෝ පවු් ඇති කරන්නකි ධර්මමාර්ගය නසන්නකි වුණ නසන්නකි ස්වර්ගමාර්ගය හා මෝක්ෂ මාර්ගය ආවරණයකි නොෙක් වියසන නොෙක් උපද්‍රව ඇති කරන්නකි. තමාගේ අභ්‍යන්තරයෙන්ම නොෙක් උපද්‍රව ඇති කරන්නකි. අභ්‍යන්තරයෙන්ම හටගන්නා බයකි නපුරකි දවේශය පැවැත්වීම ගිනි අගුරු ගිලීමක් වැනිිය දැලිපිහිා. මුහුණ තක් ලෙවකෑම වැනිිය සර්පයකු වැළද ගැනීමක් වැනිය ඉවසීම සියලු ගුණයන්ට මූලයකි ගුණ වැඩෙන සරු බිමකි කරෝධගින්න නිවන සිසිල් ජලයකි හුතුම් බෝධි සම්භාරයකි කුසල ධර්මයන්ට මවු කෙනෙකි සියලු දුක් දුරු කරන්නකි සියලු සැප ළඟා කර දෙන්නකි. සිත සංසිදවන්නකි ආත්මාර්ථ පරාර්ථ දෙකම සිදු කරන්නකි. මෙසේ ද්වේශයේ දොස් හා ඉවසීමේ ගුණ සැලකිය යුතුය ග්‍යාන ලැබීමට පහසු ක්‍රමය මෛත්‍රී කිරීමට සුදුසු එක් පුද්ගලයකු තෝරාගෙන ඒ පුද්ගලයාටම මෛත්‍රිය කිරීමය පුද්ගලයකු තෝරා ගැනිනිීමේදී අප්‍රිය පුද්ගලයකු හෝ ඉතා අප්‍රිය පුද්ගලයකු හෝ මධ්‍යස්තයකු හෝ සතුරෙකු හෝ ලිංග විෂභාග පුද්ගලයු හෝ මල පුද්ගලයකු හෝ නොගතයුතුය ඉතා අප්‍රිය බැවින් මව කෙනෙකු පිය කෙනෙකු සහෝදරයකු නොගත යුතුය මැත්වැඩීම සඳහා තමාගේ සිත පහදවා ගතහැකි ගුරුවරයෙකු හෝ ගුරුවරෙකු වැනිියෙකු හෝ අන්‍ය සත්පුරුෂයකු හෝ තෝරා ගතයුතුය. මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝග ඇත්තේය, එහෙත් සමාධිය වැඩීමේදී එකම වගන්තියක් භාවිතා කිරීම වඩා හොඳය පළමුකොට තමාට මෛත්‍රිය කරගතයුතුය. කොතෙක්කල් තමාට මෛත්‍රිය කළත් එයින් ධානයක් නොලබියහැකිය. තමාට මෛත්‍රිය කිරීමේ ප්‍රයෝජනය තමා මෙන්ම අන්‍යනුත්, සැපේට කැමති බව සලකා ගත හැකිවීමය තමාට මෛත්‍රිය කරගැනීමෙන් පසු, තමා මෙන්ම අ්න් සැපේට කැමති බව සලකා, තමාට අන්ඥන්ටක් සැපය වුවමනා බව සලකා මෙත් වැඩීම සඳහා තමා තෝරාගත් පින්වතා තමාගේ ඉදිරියේ ඉන්නා හැටියට සිතින් සලකා ඒ තැනැත්තාගේ දෙබැම අතර නාසේ මුල තම සිත පිහිටවාගෙන මේ සත්පුරුෂයා සුවපත් වේවා යයි නැවත නැවත මෛත්‍රිය වඩනු එසේ කිරීමෙන් ඒ පුද්ගලයා අරවුණුකොට මෛත්‍රී ධ්‍යානය ලැබිය හැකිය. එ අයෙකොට පමණක් මෙත්වැඩීමෙන් තෘප්තියට නොපැමිණෙන යෝගාවචරයා විසින්, තමා කෙරෙහිත් තමාට අහිතයන් කෙරෙහිත්, තමාගේ හිතවතුන් කෙරෙහිත්, මධ්‍යස්තයන් කෙරෙහිත් මෙත්වඩා ඒ හතරගොටස කෙරෙහිම තමාගේ සිත සමතත්වයට පමුණවා ගතයුතුය. ඉන් පසුව බොහෝ සත්ත්වයන් අරමුණුකොට පෘතුල වූ මෛත්‍රී ද්‍යානය උපදවාගත හැකිය. සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව කරන්නඋන්ට නොයෙක් වචනවලින් නොයෙක් ආකාරයේ මෙත් වැඩීම හොඳය. නොයෙක් වචනවලින් තමා කෙරෙහිත් තමාට සතුරු මිතුරු මැදහත් අය කෙරෙහිත් මෙත් වැඩීම කළ යුතුය. එසේ කිරීමේ දී අනුන් සුවපත් කිරීමේ අදහසින් අවංකවම මෙත් වැඩීම කළ යුතුය ඇතැම් හු සත්‍ය වශනයෙන් අනුන් සෝපත් කිරීමේ කැමැත්ත නැතුව සුවපත් වෙත්වා යැයි සිතති කියති ඒ අවංක මෙත්වැඩීමක් නොවෙයි එබඳු මෙත්වැඩීම්වල බලයක් නැත. මම වෛර නැත්තෙක් වෙන්වා නපුරු සිත් නැත්තෙක්වෙෙන්වා දුක් නැත්තේ වෙන්වා සුවසවෙසෙන්වා යැයි තමාට මෛත්‍රිය කරගතයුතුය. අන්‍ය සත්වයන්ට මෛත්‍රී කිරීමේදී දිශා වශයෙන්ද ජාතිවශයෙන්ද භූමි වශයෙන්ද අනේකාආකාරෙන් සත්වයන් බෙදා මෙත් වැඩීම කළ යුතුය. නැගෙනහිර වෙසෙන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා නපුරු සිත් නැත්තෝ වෙත්වා නිදුක්වෙත්වා සුවසේ වෙසෙත්වා කෙනෙක් අනිකෙකු පහත්කොට නොසි අත්වා කෙනෙක් කෙනෙකුට නපුරක් නොකෙරෙත්වා සියල්ලෝම ඔවුනවුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා. ශ්‍රද්ධ සීලාදී ගුණවලින් යුක්ත වෙත්වා කිසි පාපයක් නොකෙරෙත්වා. දාන සීල ආදී කුසලයන්හි යෙදී නිවන් දකිත්වා. යන මේ වගන්ති සියල්ලෙන්ම හෝ මේවායින් වගන්ති කීපයකින් හෝ මෙත් වැඩිය යුතුය. අ්‍ය දිශාවල සත්වයන්ටද එසේම මෙත් වැඩිය යුතුය භූමි ජාති ප්‍රදේශ වශයෙන්ද කැමති හැටියට යොදාගෙන මෙත් වැඩීම කරත්වා කරුණා භාවනාව තමාට දුක් ඇතිවීම නොයිවසන්නක් මෙෙන් අනුන්ට දුක් ඇතිවීමත් නොයිවසන ස්වභාවය දුක්ඛතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය අනුන්ගේ දුද්ගැන කම්පාවන ස්වභාවය කරුණාවය. කරුණා සහගතසිත් නැවත නැවත පැවැත්වීම කරුණාභාවනාවය. එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුුවෙන් අත් පා කැඩීමක් නිසා හෝ සුවනොවන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කරගත නොහෙන අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුක්කතියෙකු සොයා ඔහුගේ දුකනුවණින් සලකා මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදෙත්වා මිදෙත්වා යයි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතුය. ඉක්බිති දුකටපත් තමාගේ ප්‍රියපුද්ගලයන් කෙරෙහිද මධ්‍යස්තයන් කෙරෙහිද. සතුරන් කෙරෙහිද කරුණාව පැවැත්විය යුතුය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සමකරුණාව ඇතිකර ගැන භාවනාවෙහි යෙදෙන්නවුන්ට දුක්ඛිත සත්වයන් අරමුණකොට කරුණාධ්‍යානය උපදී. සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්ත්වයන්ගේ දුක් නුවණින් සලකා මේ සත්වයෝ මේ දුක්වලින් මිදෙත්වායයි කරුණාභාවනාව කළ යුතුය. කරුණාවට ලක්කර ගත නොහෙන සත්වයෙක් නැත. සුකිතයන් වශයෙන් සලකන සත්වයන්ටද බොහෝදුක් ඇත්තේය. නොෙක් පෞකම් කරමින් පස්කම් සැපවිඳමින් ප්‍රීතිවන ජනයා සැපවිඳින්නන් සේ පෙනතත් මරණින් මතු ඔවුහු මහ දුකකට පත්වන්නාහ ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය මහත් සම්පත්තියෙන් කල්්‍යාවන සිටුවරු රජවරු ද කලක් කලකදී මැරී ඒ සම්පත්තියෙන් පිරිහෙන්ආහුය ද ගණන් දෙවගනන් පිරිවරාගෙන සිත්කලු විමන්වලහානන්නந்தනාදය නන්ந்தන ආදී උයන්වල කම්සපයන් ප්‍රීතිවන දේවරුද මහාගිනිකදන්සේදිලන කල්පගණන් ආයුඇති බ්‍රහ්මරාජයෝද පின் කෙලවරවීමෙන් ඇදවැටෙන්. මෙසේ නුවනින් සලකා හැමදනා කෙරහිම සත්වයෝ දුකින් මිදත්වායයි කරුණාව පැත්විය යුතුය මුදිතා භාවනාව සුකිත පුද්ගලයන් ගැන සතුටුවන ස්වභාවය මුදිතා භාවනාවය දෙයාන ලැබීම සඳහා එය කරනු කැමති යෝගාවචරයා විසින් ප්‍රියමනාප දූදරුවන් ඇතිව යහපත් නෑමිතුරන් ඇතිව සුන්දර ගෘහ යාන වාහන වස්ත්‍රාභරණ ඇතිව ආහාරපාන ඇතිව නිරෝගීව කායචිත්ත සුකයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයකු අරමුණුටගෙන මොහු කිසිවකින් අඩුපාඩුවක් නැතිව කිසි කායචිත්ත පීඩාවක් නැතිව සුවසේවාසය කරනවා අනේ හොඳයි අනේ හොඳයි යැයි මුදිතා භාවනාව කළයුතුය. මෙසේ එක්කෙනෙකුගෙන් පටන්ගෙන දිතා භාවනාව කළයුතුය ක්‍රමෙන් මුදිතාව මහත් කළයුතුය මොහු නිසා මොහුගේ අඹුදරුවෝ සැපසේ වෙසෙන් නාහයි සලකා ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්වයුතුය මොහු නිසා මොහුගේ නෑමිතුරෝ අසල් වෙසියෝ සුවසේ වෙසෙන් නායයි ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්වයුතුය මෙසේ ක්‍රමක්‍රමයෙන් තමාගේ හිතවතුන් කෙරෙහිද මධ්‍යස්තයන් කෙරෙහිද සතුරන් කෙරෙහිද මුදිතාව පැවැත්විය යුතුය. සැම දෙනා කෙරෙහිම මුදිතාව සමව පැවැත්විය හැකි තත්ත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධ්‍යානය ලැබිය හැකිය. සාමාන්‍ය ක්‍රමේට මුදිතාව වඩනු කැමතියන් විසින් සත්්‍යයන්ගේ සුකිතභාවය කල්පනා කර මේ සත්වයෝ සුවසේ වෙසෙන්න්නාහ අනේ හොඳ අනේ හොඳය කියයා මුදිතාව පැවැත්විය යුතුය. සුකිතයකු වශයෙන් නොසලකිය හැකි සත්වයක් ද නැත. බ්‍රහ්මලෝකෙහි මහනුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝ, ප්‍රීතියම ආහාරකොට ඉතා සුවසේ කල්ප දහස් ගණනක් ජීවත් වන්නාහ. චාතුර් මහරාජික අදී දිව්‍යලෝකය අන්හි බොහෝ දෙවිවරු. ්‍රත්නයන්ගෙන් බබලන පර්ම සුන්දර විමානයන්හි අපසරාවන් පිරිවරා இந்தද්‍රයන් පිනවමින් සුවසේවෙසෙන්னாහ. මිනිස්ලොව රජවරු සිටුවරු හා සාමාන්‍ය දනවත්හූද හොඳින් KB ඇந்த පළඳ ස්වකය ඥාතිමිත්‍රයන් හා ප්‍රීතියෙන්වෙසෙන්னாහ දුප්පත් ජනයාද කෙසේ හෝ ඕනට ඕමනා ආහාරපානආදිය ලබාගෙන ප්‍රීතිවන්නාහ අපායික සත්වයෝද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීතිවන්නාහ මෙසේ ඒ සත්වයන්ගේ සුකිත තත්වය නුවනින් සලකා සියල්ලන් ගැනම මුදිතාව වැඩිය හැකිය. උපේක්ෂා භාවනාව සත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාවයි. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පංචමධ්‍යානය පමණකි උපේක්ෂාව වඩා පංචමධානය ලැබිය හැක්කේ ද කලින් අන්භාවනාවකින් ප්‍රථම ද්විතිය ත්‍රතිය චතුර්තද්‍යානයන් ලබාගතඇත් ගෙන ඇති යෝගාවචරයන්ට පමණකි. උපේක්ෂාව වඩනු කැමතියන් විසින් ලෝකතත්ත්වය නුවණින් සලකා සත්වයන් ගැන මධ්‍යස්ත විය යුතුය. ලාබ අලාබාදී ලෝකධර්ම අට හැම සත්වයන්ටම පැමිණෙන්නේ ය. ලෝකස්වභාවය කෙනෙකුගේ කැමැත්තේ හැටියට වෙනස්න වන්නේය සැම දෙනාම ලෝකධර්මයට යටත්වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ හැටියට පැවැත්වීමට සමතෙක් නැත මේ සත්වයෝ තමතමන්ගේ කර්මාණුරූපව සුවදු ලබන්නෝය නොමගයාමෙන් සත්වයෝ දුකට පත්වන්නහ, සුමග ගමන් කිරීමෙන් සැපතට පත්වන්නහ, කෙනෙකු විසින් සුවපත් වෙත්වායයි පැතිීමෙන් ඔවුහු සුවපත් නොවන්නහ. දුකින් මිදෙත්වායෙ පැතිීමෙන් දුකින් නොමි දෙන්නහ. එබැවින් ලෝක විචාරණය ක් නැති මහන්සි වීමකි. මෙසේ ලෝක තත්ත්වය සලකා මේ සත්වයෝ තමතමන්ගේ කර්මය පරිදි සුවදු ලබන්නාහයි උපේක්ෂාව වැඩිය යුතුය. දොළොස්වන පාඩම විදර්ශනා කර්මස්ථානය. සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් යන සතර මාර්ග සතරඵලයන් ලබාදී, සසරදුකින් මුදවා සත්වයා නිවනට පමුණුවන භ විදර්ශනා භාවනාවයි. විශුද්ධි හත ලක්ෂණතුන අනුපස්සනාතුන විදර්ශනා ඥාන දහය විෝතු විමෝෂ මකතුන යන මේවා විදශනා භාවනාව සම්බන්ධෙන් ධතයුතු ප්‍රධාන කරුණුය විශුද්ද හත සීල විසුද්ධිය චිත්ත විසුද්දිය දිට්ටි විසුද්ධිය කංකා විතරණ විසුද්ධිය මග්ගා මග්ග ඥානදර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්සන විසුද්දිය ඥානදස්සන විසුද්ධිය කියා විසුද්ධි හතකි සීල විසුද්දිය පිරිසුදු සීලය සීල විසුද්දියයි දුස්ීලව ඉන්නා කෙනෙකු විසින් ධ්‍යානහෝ ලෝකෝත්තර මාර්ග පල හෝ නොලැබිය හැකිය දුස්සීල භාවය ධ්‍යාන ආදයට ආවරණයකි එබැවින් යම් කිසි උසස්තත්වයකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනාවට බසින තැනැත්තා විසින් සිල් පිරිසිුදු කරගෙන පිරිසුදු ශීලයහි පිහිටාම භාවනාව පටන් ගතයුතිය. ීල විසිුද්ධිය ගිහි පැවිදි දෙපක්ෂයට වෙනවෙනම කිය ගතියුතුය. ගිහියන්ට අයත් පංච සීලාදී සීලයන් අතුරෙන් යම් කිසි සීලයක පිහිටීම ගිහියාගේ සීල විසුද්ධියයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ප්‍ර්‍ය සනිශ්‍රිධ සීලය යන චතුපාරශුද්ධ සීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. බුදුරජාණන් වහන්සේ විසින් තැවිද්දන් සඳහා පනවා ඇති සිකපද සමෝහය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. එ ලාෞකික සීලයන් අතුරෙන් ප්‍රධාන සීලයයි. චක්ුවාදී ද්වාරයන්ට හමෝන රූපාදී ආරම්මණයන්ගේ නිමිති ගන්නා වූ තැනැත්තන්ට ඒවා හොඳය කියාද ලබාගන්නට ඕනෑය කියාද නරකය කියාද ලෝබ දවේශාදී බොහෝ කලේෂයෝ උපදිති. රූප ආදිය නිසා කෙලෙස් ඇති නොවීමට නම් නිතර සිහියන් යුක්තව විසි යුතුය කෙලෙස් ඇතිවීම වලක්වන ඒ සිහිය ඉන්ද්‍රිය සංගොර සීලයයි. දිවි රැකීම සඳහා කරන නොමනා ක්‍රියාවලින් වැලකීම ආජීව පාරිශුද්ධ සීලයයි. ගිහි පැවිදි දෙපක්ෂයේ හැටියට වෙනවෙනම කිය යුතුය. ජීවත්වීම සම්බන්ධයෙන් කරන ප්‍රාණගාතාදී දුෘෂ්චර්තයන්ගෙන් හා අධර්ම වෙළදාම් පහෙන්ද වැලකී දැහැමි විදියට ගිහියාගේ ආජීව පාරිසුද්ධ සීලයයි. ගිහියාගේ ආජීව පාරිසුද්ධිය, පංච සීලාදියටම ඇතුළත්වය ගොහොකකමින් හා යම්යම් දීම් ආදියෙන් ගිහියන් සතුටුකොට ප්‍රථ්‍ය ලබාගැනීමෙන් වැලකී පිඩුසිගීම ආදියෙන් දැහැමින් සිව්පසය ලබාගෙන ජීවත්වීම පැවිද්දන්ගේ ආජීව පාරිසුද්ද සීලයයි. දැහැමින් ලැබෙන ප්‍රත්‍යවෝද පිළිගන්නා වූද පරිභෝග කරන්නා වූද අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයත් තන්හාවත් මදයත් ඇතිබීම වලක් වන ප්‍රත්‍යවේක්ෂ ඥානය ප්‍රත්‍ය සනිශ්‍රිත සීලයයි. ඒ සීලය රැකනු සඳහා ආහාරපානාදියෙන් වන ප්‍රයෝජන හෝ මෙනහි කළයුතුය ආහාරපානාදිය පටික්කූල වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මෙනහි කළයුතුය. එසේ නොකිරීම ගිහිියන්ට මඟඵල ලැබීමට බාධාවක් නොවෙේ. ත් විශුද්ිය සිත කිලිටිකරන කාමච්චන්ධාදී නීවරණයන්ට සිතට ඇතුළුුවන්නට නොදී එය භාවනා රම්මණයෙහිම පවත්වන බලවත් සමාධිය චිත්ත විශුද්ධියයි. සමතයානිකයෝය විදර්ශනා යානිකයෝය කියා යෝගාවචරයෝ දෙකොටසක් වෙති. අළමුුවෙන් යම්කිසි සමත භාවනාවක්කොට එන් ලැබෙන සමාධිය පිහිටකොට විදසුන් වඩා මග පල ලබන යෝගාවචරයෝ ශමතයෝනිිකයෝය සමත භාවනාවහි නොයදී විදර්ශනාවම වඩන යෝගාවචරයෝ විදර්ශනායනිකයෝය සමත භාවනාවල් ලබන උපචාර සමාධිය හා පනා සමාධිය සමතයානිකයන්ගේ චිත්ත විශුද්ධියය විදර්ශනාව පමණක් කරන්නවුන්ට එයින්ම එක්තරා සමාධයක් ලැබේ ඒ සමාධිය නිසා යෝගාවචරයාගේ සිත බැහැරනොගොස් භාවනාරම්මනේහිම මනා කොට පිහිටන්නේය විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනායානිකයාගේ චිත්ත විසුද්ධියයි. කාමච්චන්දාාදීනීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරෙන්වර ඇතුළු වී එය අපිරිි සිදුකරති. බලවත් සමාධයක් ඇතිකල්හි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකා බද්ධව භාවනාරම්මණයෙහිම නැවත නැවත ඇති වේ එයින් සිත පිරිසිදුව පවති යෝගාවචරයාගේ සිත එසේ පිරිසිඳුව තබන බැවින් සමාධිය චිත්ත විසුද්ධි නම්වේ දහතුන්වන පාඩම දෘෂ්ටි විශුද්ධිය නාම රූපයන් ඇති සැටියට දක්නා වූ ආත්ම දෘෂ්ටිය දුරු කරණා වූ ඥානය දෘෂ්ටි විශුද්ධියයි. ලක්ෂණය රසය, ප්‍රත්‍යවපස්ථානය පදස්ථානය යනමෝවුන්ගේ වශයෙන් නාම රූපයන් වෙන්කොට දැන ගැනීම දෘෂ්ි විශුද්ධියයයිද කිය යුතුය. ලක්ෂණය යනු ඒ ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාවය පරමාර්ථ ධර්මයාගේ ශරීරයත් ඒ ලක්ෂණයමය එක්ෙක් පරමාර්ථ ධර්මයකට එයින් සිදුකරන කෘත්තියක් ද ඇත්තේය එසේම ඒ ඒ කෘත්්‍යය සිදුකළ හැකි ශක්තියද්ද පරමාර්ථ ධර්මයන්ට ඇත්තේය ඒ ශක්තියට සම්පත්්‍යය යයිද කියනු ලැබේ. රසයයිද කියනුයේ ඒ කෘත්්‍යය සම්පත්ති දෙකටය පරමාර්ථ ධර්මයක් සිදුකරන කෘත්තිය නිසා ඇතිවන පලයක්ද ඇත්තේය ඒ පලයට ප්‍රත්‍ය පස්ථානයයි කියනු ලැබේ තවද පරමාර්ථධර්ම විමසන යෝගා වචරයාගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැට හන්නේය ඒ වැටහෙන ආකාරේද ප්‍රත්්‍යවපස්ථානයයි කියනු ලැබේ ඒ පරමාර්ථ ධර්මය ඇතිවීමේ ප්‍රධාන වූද ප්‍රකට වූද හේතුවට පදස්ථානයයයි කියනු ලැබේ. එයට සමීප හේතුවයයිද කියනු ලැබේ. මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නෙහි උෂ්ණ ස්වභාවයමෙන් දතයුතුය. රසය ගින්නෙහි දිලිසන ස්වභාවයමෙන් දතයුතුය ප්‍ර්‍යපස්ථානය ගින්නේෙහි දුම ඇතිකරන ස්වභාවයමෙන් දතයුතුය, පදස්ථානය ගින්න ඇතිකරන දරමෙන් දතයුතුය. ගින්නේ ලක්ෂණය උෂ්ණ ස්වභාවේය රසය දිලිසින ස්වභාවය හෝ පැසවන ස්වභාවය ගින්නේ ප්‍රත්‍යපස්ථානය දුම් දැමීමය පදස්ථානය දරය. ලක්ෂනාදී කරුණු සතරින් ප්‍රධානකාරණය ලක්ෂණය ඒ දැනගත්තාම ඒ ඒ පරමාර්ථධර්මය දැනගත්තා වන්නේය රසය ප්‍ර්‍යපස්ථාන පදස්ථානයන්ද දැනගත්තාම ඒ ඒ පරමාර්ථධර්මය ඉතා හොඳින් දැනගත්තා වන්නේය එබැවින් අටුවාවල පරමාර්ථ ධර්ම හැඳින්වීමේදී සෑමසංස්කාරයකම ලක්ෂනාදී කරුණු සතර දක්වා තිබේ. විශුද්ධි සත අතුරින් සීල චිත්ත විශුද්ධි දෙක විදර්ශනාවේ භූමියය. දෘෂ්ටි විශුද්ධාදී විශුද්ධි පස විදර්ශනාවේ ශරීරය මූල විශුද්ධි දෙක ඇතිකරගත් යෝගාවචරයා විසින් පසු දෘෂ්ි විශුද්ධිය ඇතිකර ගැනීම සඳහා නාමරූපයන් හැඳින ගැනීමට උත්සහ කළ යුතුය. ඒ කළයුත්තේද භාවනාවෙන්මය සමතයානිකයන් විසින් තමන් ලබාසිට්න ධ්‍යානයමුල් කරගෙන නාමරූප පිරිසිඳ ගැනීම ආරම්භ කළ යුතුය. විදර්ශනායානිකයා විසින් කේසාදී කොට්ාසයන් මුල් කරගෙන පළමුවෙන් රූපකොට්ටාශය සොයාගෙන පසුව නාම කොට්ටාශය සොයාගත යුතුය. නාමරූප පිරිසිඳ දැන ගැනීමද ඇතැම් යෝගාවචරයන් සංශේප ක්‍රමේන්ද ඇතැම් යෝගාවචරයන් විස්තරක්‍රමේන්ද කරනු ලැබේ සංශේපයෙන් කරන යෝගාවචරයා, මමය සත්වයාය පුද්ගලයාය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහය, විමසා නැමෙන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක, මේ ධර්ම සමූහය, නාමයේ කියා සිතින් වෙන් කර ගනි. රපපන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක, මේ ධර්ම සමූහය රපය කියා සිතිින්වෙන් කර ගනි. නාමය නාමයම මස රූපය නොවේ යිද රූපයත් රූපයමිස நாමය නොවේ යිද. நாමය නාමයමිස සත්වයෙක් නොවේය මම නොවේ යිද රූපයත් රූපයමමිස සත්වයෙක් නොවය මම නොවේ යිද. මෙහි සර්ථ පුද්ගල නොවන නාමරූප දෙකොට්ටාශයහැර පින් පෞකරන සැපදුක්විඳන මමය කියාද මනුෂ්‍යේක්‍ය දෙවියෙක් කියාද අන්කිසිවේක් මේ නාමරූප සමෝහය අතර නැතය කියාද දැනගනිී. මෙසේ නාමරූප දෙක මැනවින් දැන ගැනීම සංෂේපයෙන් නාමරූප පිරිසිඳ ගැනීමය. මේ කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහයහි නාමය යැයි කියනුයේ චිත්ත චෛතසික සමූහයටය. ඒවා ඇතිවන්නේ චක්කු, සෝත, ගාන, ජියවුහා, කාය, හර්දය යන වස්තුූන් හිය. වස්තුූන් හි ඇතිවන ඒ ධර්මසිියල්ලම ඇතිවන්නේ රූප ශබ්දාදී කිසි අරමුණක් ගනිමින්ඩිය. ඒවා ඇතිවන්නේ අරමුණු දෙසට හැරි අරමුණු දෙස බලාගෙන ඇතිවන්නාක් මෙනි. නැමීමයයි කියනුයේ අරමුණට යොමු වී සිටින ස්වභාවය නමන ලක්ෂණයයි කියන්නේ ඒ ස්වභාවයටය නාම ධර්මයන්ගේ ඇතිවීමට ස්ථානවනරු පයන්හි ඒ අරමුණට ඇදෙන නැමින ස්වභාවය නැත බැවින් ඒවා නාම නොවේ. ඒවා ශීතෝෂ්නාදිය කරනකොටගෙන විකාරයට පැමිණෙන්නේය රුප්පනය යැයි කියනුයේ ඒ විකාරයට පැමිණීමය. ශීතෝෂනාදියෙන් විකාරයට පැමිණෙන බව රූපයේ ලක්ෂණයය. නුවන අධික තැනැත්තා සංශේපයෙන් නාමරූප දෙක පිරිසඳ ගැනීමෙන්ම සඥා චිත්ත දෘෂ්ටි විපල්ලාසයන් සමග සත්කාය දෘෂ්ටිය දුරුකරගැනීමට සමත්වේ. ආත්ම නොවන නාමරූප ධර්මයන් ආත්මයය ගැනීම දෘෂ්ටි විපල්්‍යාසයයි. බුදුන් වහන්සේ කරෙහි විශ්වාසයෙන් හා ධර්මය පිළිගැනීමෙන්ද දෘෂ්ටි විපල්්‍යාසය යටපත්වේ. සඥා චිත්ත විපල්ලාස දෙක ප්‍රහාණය නාමරූප පිරිසිඳ දැනගැනීමෙන්ම මිස අන්ක්‍රමයකින් සිදු නොවේ. නාමරූප දැනගැනීම පිරිසිදුුවනතුරු සංඥාචිත්තවිපල්්‍යාස ප්‍රහාණය නොවේ ඒ දෙක පවත්නාතුරු නාමරූප දැනීම පිරිසිදුු නොවේ. විස්සර වශයෙන් නාමරූප පිරිසිතන තැනත්තා විසින්, ස්කන්ද, ධාතු, ආයතනාදී ක්‍රමවලින් නාමරූප පිරිසිඳගනු ලැබේ. ආත්මයක් ඇතේ යන, සං්ඥා, චිත්ත, දෘෂ්ඨි විපල්්‍යාසයන් දුරුවනතෙක්ම නාමරූප ධර්ම දැනගැනීම දියුණු කළ යුතුය. නාමරූපයන් හොඳින් දැනගත්තා ඌූ යෝගාවචරයා හට නාමරූපයන් හැර අන්කිසිවක් නැති බව පෙනීමෙන් ශරීරය තුළ නාමරූපයන් ඒ ඒ වැඩවල යොදවන ආත්මයක් ඇත ඒ ආත්මය සියලු ක්‍රියාකරනවාය සුවදුක් විදිනවාය ජාතියෙන් ජාතියට යනවාය යන දෘෂ්ටිය දුරුවේ. නාමයට හෝ රූපයට තනිතනිව කිසි ක්‍රියාවක් නොකල් හැකි බව පෙනීමෙන් නාමයම හෝ රූපය හෝ ඒ දෙකමොහෝ ආත්මයේ ගන්නා දෘෂ්ටිය දුරුවේ කංකාවිතරන විශුද්ධිය මේ නාම රූප කෙසේ ඇතිවේද මේවා මෙසේම අතිතයේදීත් තිබුණාද අනාගතයේදීත් ඇතිවෙනවාද යනාදී සැකයන් දුරු කරන මරූපයන්ගේ උත්පත්ති හේතුවන් දන්නා වූ්ඥානය කංකාවිතරන විශුද්ධි නම්වේ. නාමරූපයන්ගේ තතු සොයා ගැනීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇතිකරගතියෝගාවචරයා හට දැන් කරන්නට ඇත්තේ කංකාවිතරන විශුද්ධිය ඇතිකර ගැනීම පිණිස, නාමරූපයන්ගේ ප්‍රත්‍ය සෙවීමය. එය සංශේපේෙන්ද කළ හැකිය විස්තර වශයෙන්ද කළ හැකිය. චක්ෂුරාදී වස්තුූන් හා රූපාදී ආරම්මනයන් නිසා චක්ෂ විඤ්ඥානාදී නාමයෝ ඇතිවන්නාහයයිද චිත්ත ෘතු ආහාරයන් නිසා රූපයෝ ඇතිවන්නාහයයිද අවිද්‍යා තෘෂ්ණා උපාධන කර්මයනමී වානිසා නාම රූපද දෙකොටසම ඇතිවන්නේ යැයිද සලකාගැනීම කොටිංනාම රූපයන්ගේ ප්‍ර්‍ය සලකා ගැනීමය මෙහි අටවන පරිච්චේදේහි දැක්කූ පටිච්ච සමුප්පාද ක්‍රමය ප්‍රත්ති සලකාගැනීමේ විස්සර ක්‍රමයයි. ආධි කර්මිකයන් විසින් ප්‍රස්ථානක්‍රමයෙන් ප්‍ර්‍යසවයන්නට නොයා යුතුය එය අය නාම රූපයන්ගේ ප්‍රත්ථවිම සන්නා ඕ යෝගාවචරයා හට නාම රූපධර්ම සමූහය සම්පූර්ණයම ප්‍රත්තයෙන් හට ගන්නා බව පෙනීමෙන් අහේතුක දෘෂ්ටි ප්‍රහීනවේ ඒ ඒ නාම රූපධර්මයන් ඇතිවීමට නිසි හේතුවන්ම මිස අන් ආකාරයකින් ඒ නාමරූපයන් ඇති නොවන බව පෙනීමෙන් මේ නාමරූපයන් දෙවියන් විසින් මවනවාය කාලයේ විසින් ඇතිකරවනවාය යනාදීන් පවත්නා විෂමහේතු දෘෂ්ටියද ප්‍රහානය වේ නාමරූපයන්ගින් අන්‍ය වූ කර්ම කරන්නෙකු හා විපාකවිඳින්න්නෙකු ඇතේ යන දෘෂ්ටියද ප්‍රහේනවේ අනවරාග්‍ර සංසාරයහි හේතු පල පරම්පරා වශයෙන් නාම රූප දෙක ඇතිවීම් දැකීමෙන් මම අතිතෙහිදීත් උයමීද අනාගතයහිදී ඇතිවන්නේ ද යනාදියෙන් පවත්නා සැකේ දුරුවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනය සත්‍ය බෞපෙනීමෙන් බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකය දුරුවේ. හරවන පාඩම මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධිය. විදර්ශනාපාවනාව කරගෙන යන්නා වූ යෝගාවචරයා හට ආලෝකාදී උපක්ලේෂයන් පහළවීමෙන් මග පැරදිය හැකි තැන් ඇතිවන්නේය ඒ අවස්ථාවන් හි නේමමාර්ගය මේය අමාර්ගමේයයයි මාර්ග දෙක නොවරදවා දැන ගන්නා ඥානය මගගා මග්ගඥාන දර්ශන විසුද්ධියය. ප්‍රත්‍ය සහිත නාමරූපයන් පේසිද දැනගත්තා වූ යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ ත්‍රලක්ෂණ භාවනාවය ත්‍රලක්ෂණය අනිත්‍ය ලක්ෂණය දුකලක්ෂණය අනාත්ම ලක්ෂණය කියා සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේය. ඉපදමින් පසු ස්ථරවනො පවත්නා බව බිඳී යන බව සංස්කාරයන්ගේ අනිත්්‍ය ලක්ෂණය අනි්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයෝ අනිත්්‍යයෝය ස්තීර නොවන ඒකාන්තයෙන්ම බිඳන සංස්කාර සමූහයක් මමය කියා සලකාගෙන මාගේ කියා ඒවාට ඇලුම් කරගෙන සිටින් නාහුට ඒ සංස්කාරයන් ආරචක්්ෂා කිරීම සම්බන්ධයෙන්ද මෙදීයන ඒවා වෙනුවෙන් අලුත් සංස්කාර ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ද බොහෝ වෙහෙසන්නට සිදුවේ. සංස්කාරයන් බිදීෑම ගැන ඔවුන්ට නිතරබියක්ද ඇතිවේ. හෙස ඇතිකරදීම සංස්කාරයන්ගේ ස්වභාවය එ සංස්කාරයන්ගේ දුක්ක ලක්ෂණය දුක්ක ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයෝ දුක්කයෝය ආත්මයක්ක කියා සලකනහොත් සැලකිය යුත්තේ ස්තිරසාර දෙයක් දිරදිරා බිඳිබිඳී යන සංස්කාරයන් ඒ ස්තිරසාර ස්වභාවය නැත වායේ ඇත්තේ ස්තිරසාර ස්වභාවයට විරුද්ධ ස්භාවයකි. ස්තිරසාර ස්වභාවයක් නැති බව සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය යුක්ත වන බැවින් සංස්කාරයෝ අනාත්මයෝය අනු පස්සනා තුන අනිච්චානු පස්සනා දුක්කානු පස්සනා අනත්තාානු පස්සනායයි අනුපස්සනා තුනෙකි අනුපසනායනු භාවනාවය රූපය අනිත්්‍යය වේදනාව අනිත්‍යයනාදී නාමරූපයන් හා ඒවායේ අනිත්‍යතාව නැවත නැවත සිත සිතා නුවනින් බැලීම අනිච්චානු පස්සනාවය තාවත්ක්‍රමියකින් කියතහොත් අනිත්‍ය භාවනාවය රූපය දුකෙකි වේදනාවදුකි කියනාාදීන් නාම රූපයන් හා ඒවායේ දුක්ක ලක්ෂණය නැවත නැවත සිතා බැලීම දුක්කානු පස්සනාවයි රූපය අනාත්මය වේදනාව අනාත්මයයි නාම රූපයන් හා ඒවායේ අනාත්ම ලක්ෂණය නැවත නැවත සිතා බැලීම අනත්තානු පස්සනවයි ංකා විතරන විශුද්ධිය ඇතිකරගත් යෝගා වචරයා විසින් ඉදිරියට කළ යුත්තේ සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් නැවත නැවතසිහි කිරීමය බැලීම් වශයෙන් භාවනාවහියදීමය තවත් ක්‍රමයකින් කියතහොත් ත්‍රලක්ෂණ භාවනාව කිරීමය ය කිරීමේදී සංස්කාරයන් එකින් එකගෙන වායේ අනිත්‍යාදී ලක්‍ෂණ බලන්නට ගියහොත් එය ඉවර කර නොහෙන වැඩක් බැවින් එසේද නොකළ යුතුය. සකල සංස්කාරයන්ම එකවාරටම සිතින්ගෙන ඒවායේ අනිත්‍යාදිය සිතුවත් සංස්කාර ඉතා බොහෝ බැවින් පිරිිසිඳ වැටහීමක් ඇතිකරගත නොහැකිය. එබැවින් සංස්කාරය විදර්ශනා කරන යෝගාව්චරයා විසින් ස්කන්ධාදී ක්‍රමවෙලින් ඒ ඒ සංස්කාරයන් කලාප වශයෙන්ගෙන රපය අ්‍යය වේදනාව අනි්‍යය යනාදී නොයෙක් ක්‍රමවලින් විදර්ශනා කළ යුතුය. සංස්කාර්යන්ගේ අනිත්‍යාදී ලක්ෂණතුන හොඳින් වැටහුණු පසු ඒ නාම රූපයන්ගේ ඉපදීම් බඳීම් දෙක බැලීමට පටන් ගතයුතුය. එය මේ මේේ හේතුන් ඇතිකල් හි බීමේ ධර්ම වෙනවාය හේතු නැතිකල් හි නැතිවෙනවාය කියා හේතුූන් අනුවද කළයුතුය. හේතුූන් අපේක්ෂා නොකොට නාමරූපයන්ගේ ඇතිවීම් නැතිවීම් බැලීමද කළයුතුය. සංස්කාරයන්ගේ ඉපදීමට උදේයයිද බඳීමට වැෑ යැයිද කියනු ලැබේ සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බලමින් ඉන්නායෝගා වචරයා හට උදය වැඥානය තියුණු තියුණුවන කල්හි විදර්ශනෝ පක්ලේෂයෝ පහළ වෙති පහලොස් වන පාඩම විදර්ශන උපක්ලේශ දසය ව පාසය ප්‍රීතිය පස්සද්ධිය අධිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුකය, ඥානය, ස්මෘතිය උපේක්ෂාව නිකාන්තිය යන දශය විදර්ශන උපක්ලේශයෝය විදර්ශන උපක්ලේශයෝ යනු යෝගාවචරයා නොමක යවන විදර්ශනාවට බාධක කරුණු කොටසකි විදර්ශනාව මැනවින්නො කළ යෝගාවචරයන්ටද ඒවා ඇති නොවේ. ඒවා ඇතිවීම එතෙක් විදර්ශනාව හොඳින් කෙරුණු බවට ලකුණකි. අවභාසය යනු විදර්ශනා බලයෙන්ම ඇතිවන යෝගාවචරයාට පමණක් පෙනෙන සෙස්සන්ටෙන්නු පෙනෙන ආලෝක විශේෂයකි. ඒට ඇතැම් යෝගාවචරයන්ට. තමන්ගේ ශරීරය පමණක් පෙනෙන සැටියටද ඇතමුන්ට තමන් ඉන්නා කාමරය සෑම තැනම පෙනෙන සැටියටද ඇතමකුට ගෞගණනක් යොදුන් ගණනක් දුර පෙනෙන සැටියටද ඇතිවේ. ප්‍රීතිය යනු විදර්ශනාඥානය යහපත්වීම නිසා සංස්කාරයන්ගේ උදේවැෑ දෙක ඉතා හොඳින් පෙෙනීම නිසා හටගන්නා බලවත් පීතියි. පස් අද්ධිය යනු විදර්ශනාවෙන් ඇතිවන කාය චිත්ත දෙකෙ හිසන් සිදීමය ඒ සංසිදීම නිසා කිසිදු අපහසුවක් නැතිව යෝගාවචරයාට කැමතිතාක්කල් භාවනාවහි යෙදිය හැකිවේ කාලය ගත වන බව පවානො දෙනේ. අධි මෝක්ෂය යනු බලවත් ශ්‍රද්ධාවය මේ අවස්ථාවේදී යෝගාවචරයා හට විදර්ශචිත්තය සමග අතිශයින් සිත ප්‍රසන්න කරන බලචශ්‍රද්ධාවක් ඇතිවේ. ප්‍රග්‍රහය යනු වීරයයි මේ අවස්ථාවේදී යෝගාාවචරයා හට විදර්ශනාචිත්තය සමග ඉතාඩිහිල් නෝද ඉතාවේගවත් නෝද යහපත්වීර්රයක් ඇතිවේ. සුක යනු විදර්ශනාචිත්තය හා ඇතිවන සකල ශරීරයේම පැතිර යන සකලශරීරය පිනවන බලවත්සකයකි ඥානය යනු රූපාරූපධර්මයන් කෙරෙහි විනිවිධයන ඉතාතියුණු විදර්ශනා ඥානයේය ස්නුතිය යනු විදර්ශනාචිත්ත සම්ප්‍රයුක්ත ස්නුතිචෛතසිකය අවස්ථාවහියෝගාවචරයා හට තමාගේ සිත පර්වතයක් සේ නොසෙල්වී විදර්ශනා කරන සංස්කාරයන් කෙරහි පිහිටන බලවත් සිහියක් ඇතිවේ. උපේක්ෂාව යනු තත්්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාවය ආවර්ජනෝ උපේක්ෂාවයන උපේක්ෂා දෙකකි. නිකාන්තියනු ආලෝකාදයෙන් ප්‍රතිමණ්ඩිත විදර්ශනයට ඇලුම් කරන සූක්ෂම තෘෂ්ණාවය එය කලේසියක් බව දැනගැනීමට අපහසුවන ඉතාසියුම් ලෝබයකි. නියම වවිදර්ශන උපපයක් ේය ඒ නිකාන්තියය ආලෝකාදය උපක්ලේෂවන්නේ නිකාන්තියට හේතුවන නිසාය ආලෝකාදිය පහළූ කල්හි අව්‍යක්තයෝගාවචරයා මටමින් පෙර මෙබඳ ආලෝකයක් මෙබදු ප්‍රීතියක් මෙමදු නුවනක් කිසි කලග ඇති වූයේ නැත. දැන් මාහට මේ පුදුමදේවල් ඇතිවන්නේ මාර්ග පලයට පැමිණ ඇති නිසායයි කියා භාවනාව හැර දමන්නේය. සෝවාන් නොවී සෝවාන් වූයමී කියා හෝ රහත් නොවී රහත් වූයමී කියා හෝ හැසිරෙන්නේය ව්‍යක්තයෝගාවචරයා වනාහි ආලෝකාදිය ගැන සියුම් ත්‍රෘෂ්ණාවක් ඇතිවන බවතේරුම් ගෙන එය වැඩනහොත් තමා නිර්වාණ මාර්ගයෙන් පහවී නැවතත් සංසාර මාර්ගයට වැටෙන බවතේරුම් ගෙන ඒ තෘෂ්ණාව දුරු කරුණු පිණිස ඒ ආලෝකය අනිත්‍යධර්මයකි ඇතිකරන බැවින්දුකෙකි අසාර බැවින් අනාත්මයක අනාදීන් විදර්ශනාකොට ආලෝකාදය ගැන ඇතිවන තෘෂ්ණාව දුරු කරන්නේය. ආලෝකාදය විදර්ශනාවට බාධක ධර්මයන්සේ අනිත්‍යාදී වශයෙන් සලකා තෘෂ්ණාව දුරු කරගෙන සිටින්නා යෝගාවචරයාගේ මක්ගාමාර්ග දෙකෙහි ලක්ෂණ තේරුම් කන්නා ූඥානය, මගගා මග්‍යඥාන දර්ශන විසුද්ධියයි. දාසේවන පාඩම ප්‍රතිපදාඥාන දර්ශන විසුද්ධිය. සම්වර්ෂනඥානය, උද අ්‍යඥානය, පංගානු දර්ශනඥානය, බයුතු පට්ටානඥානය, ආදීනවානු දර්ශනඥානය, නිර්වීත්‍යානු දර්ශනඥානය මංචිතු කම්ම්‍යතාඥානය පටිසංකානු පස්සනාඥානය, සංකාරුපක්ෂාඥානය අනුලෝමඥානය කියා විදර්ශනාඥාන දසයක් ඇත්තේය සම්මාර්ෂනඥානය නාමරූප ධර්මයන්ගේ අනිත්‍යාදී ලක්ෂණතුන දැනගන්නාඥානය සම්මර්ෂනඥාන නම් වේ. එය මග්ගා මග්ග ඥාන දර්ශනය විසුද්ධිය ඇතිකරගෙන සිටින යෝගාවචරයා විසින් දැනට ලබාගෙන ඇත්තේය ඔහුට ඉදිරියට ඇත්තේ උදයා්‍යඥානයේහිදී ඥානනවය ඇතිකර ගැනීමට භාවනා කිරීමය මග්ගා මග්ගඥානදර්ශන විසුද්ධිය ඇතිකරගත්තැනත්තා හට ඉදිරියට විදර්ශනා කිරීමේදී ඇතිවන. උදේ අ්‍යඥානයේ පටන් අනුලෝම ඥානයේ දක්වා ඇති විදර්ශනාඥාන නවය ප්‍රතිපදාඥාන දර්ශන විසුද්ධියයි. උදේ අව්‍යඥානය කලින් නොතිබී අලුත් අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපනූපන් සංස්කාරසිියල්ල බිඳිපිදී යන සැටිත් දක්නාා විදර්ශනාඥානය උද අව්‍යඥානය නමි. බංගානු දර්ශන ඥානය තමාගේ සිතට හසුවන හසුවන සංස්කාරයන්ගේ ඉපදීම් පිඳීම් දෙක බැලීම් වශයෙන් විදශනා කරන යෝකා වචරයාගේ ඥානය දියුණුතියුණුවීමෙන් ඉතා ඉක්මනින් ඕගේ සිතට බොහෝ සංස්කාරයන් වැට එෙන්නට ඒ සියල්ලෙහිම ඉපදීම් බිදීම් දෙක සිහිකරන්නට ඔහුට කාලයක් නැති වන්නේය ඉන් පසු යෝගා වචරයා වැටහෙන සංස්කාරයන්ගේ ඉපදීම මෙනෙහි කිරීම අතහැර ඒවායේ බංගේ පමණක් බලන්න නැටවන්නේය ඔහුට වැසි වටිනා අවස්ථාවක ජලාශයක්තිෙස බලා සිටිනකල්හි දියබු බුලු බිඳිබිඳී යනවා පෙනෙන්න්නාක් මෙන් ස්වර් සන්තානයේහි සංස්කාරයන් බිඳිබිඳී යනසටි නුවනට පෙනෙන් නැටවන්නේය සංස්කාරයන්ගේ පිඳීමද දක්නාා වූ ඒ ඥානය බංගානු දර්ශන ඥානය නම් වේ. බයතු පට්ඨාන ඥානය කාම රූප අරූප සංඛ්‍යාත බවාත්‍රේහි සෑම තැනම කබලක අබපපුරන්නාක් මෙන් සංස්කාරයන් බිඳිබිඳී යනු දක්නාායෝ ගාවචරයා හට විදිවිඳී යන සංස්කාර සමූහයට. විය යුත්තක් හැටියට පෙනෙන්නට වන්නේය සංස්කාරයන් භයානක සටියට දක්නාා ඒ විදර්ශනාඥානය බයිතු පට්ටානඥානය නම් වේ. ආදීනවානු දර්ශන ඥානය සංස්කාරයන්ගේ බිඳීම කාහටවත් කවර උපායකින්වත් නොනමැත්විය හැකිය ඒවාට කිසිම පිහිටක් නැත අසරණය සංස්කාරයන්ගේ ඒ අසරන බවදක්නාවි දර්ශනාඥානය ආදීනවානු දර්ශන ඥානයයි. නිර්විද්‍යානු දර්ශන ඥානය අතීතයෙහි යෝගාවචරයා විසින් මමය මාගේය කියා ඇලුම් කරමින් සිටි සංස්කාරධර්ම සමූහය අසරණ බව පෙන්වීමෙන් යෝගාවචරයා ඒවා ගැන කලකිරීමක් ඇතිවන්නේය සංස්කාර රාශ්ය යෝගාවචරයාට එපාාවන්නේය සංස්කාරයන් කෙරෙහි කළකිරුණුසු භාවයෙන් යුක්තවන විදර්ශනාඥානය නිර්විද්‍යානු දර්ශනඥානය නම් වේ. මුංචිතු කම්මතාඥානය කලකිරුණා වූ ඒ සංස්කාරයන් කෙරෙන් මිදීමේ අදහස සහිත වූ විදර්ශනාඥානය මුංචිතු කම්මතාඥාන නම් වේ. පටි සංනු පස්සනාඥානය සංස්කාරයන් කෙරෙන් මිදෙනනු කැමති යෝගා වචරයා විසින් ඒවායෙන් මිදීබී උපායක් වශයෙන් සංස්කාරයන් අනේ කාකාරයෙන් විස්සර වශයෙන් විදර්ශනා කරන්නා වූ පුතුල විදර්ශනඥානය පටි සංකානු පස්සනාඥානය නම් වේ සංකාරපෙක්ෂාඥානය පටි සංකානු පස්සනාඥානෙන් සංස්කාරයන්ගේ මහා ආදීනවරාශයදක දැන් දුකින් මිදීමේ උපායල දෙමී සතුටුවන්නා ඕ සංස්කාරයන් විමසයිම් සඳහා බලවත් උත්සාහය හැර සමෝව්‍යයාමයෙන් පවත්නා විදර්ශනාඥානය සංකාරූපෙක්ෂාඥානේය සංස්කාරවි මසීමේ උත්සාහයෙන් තොර වූද මීඥානය. පළමුඥාන සියල්ලටම් වඩා බලවත්්‍ය අහසට ගොස් අත්හලගල නිරුත්සාහයෙන් ඉතා වේගේයෙන් පොළව දෙසට එන්නන්නාක්මෙන් මේඥානයද ඉබේම සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණයහි ඉතාවේගයෙන් පවතිී අනුලෝමඥානය සංකාරූපේක්ෂාඥානය දියුණු වීලෝ කෝත්තර මාර්ග ඥානය උපදින්නට ඉතා සමහිප වූ කල්ලේදී ඇතිවන උදයවැෑය ඥානාදී විදර්ශනාඥාන අටට හා ලෝකෝත්තර මාර්ගඥානයට අනුකූලව පවත්නා විදර්ශනාඥානය අනුලෝමඥාන නම්වේ. ඥාන දර්ශන විසුද්ධිය. කියනලද පරිද්දෙන් භාවනාවහය දෙන්නා ඕයෝ කෑාවචරයා හට විදර්ශනාඥානයේ දියුණු වී අර්පනා නම් වූ ලෝකෝත්තර මාර්ගචිත්තේ උපදින්නට ඉතාම ලං වූ කල්හි බවාංගචිත්ත පරම්පරාව සිදී උපන්නා වූ මනෝතු වාරාවර්ජනචිත්තයට අනතුරුව. අනිත්‍යාදී ලක්ෂනාාත්‍රයෙන් යම්කිසිවක් අරමුණු කරමින් විදර්ශනා සිද්ධකක් හෝ තුනක් පරිකර්ම උපචාර. නුලෝම යන නම්වලින් ඉපිද නිරුද්ද වන්නේයොට්ටාන යනුද ලෝකෝත්තර මාර්ගචිත්තයට විවහාර කරන නාමයකි විදර්ශනාවට අරමුණු වූ සංස්කාරණමිත්තෙන්ද සංයෝජනයන්ට වස්තුූන ස්වභාවයෙන්ද නැගී සිටින බැවින් ලෝකෝත්තර මාර්ගචිත්තය උට්ටාන නම්වේ. ඇතිවන පුද්ගලයා පෘතක්ෂනභාවයෙන් හා සංසාරයෙන්ද නගා සිටුවන බැවින් මාර්ගචිත්ත උට්ටාන නම් වේ. පරිකර්ම උපචාර අනුලෝමනාමයෙන් ඇතිවන විදර්ශනාචිත්තයන්ට අනතුරුව ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසලයන් අතුරෙන් යම්කිසි සිතක් නිර්වාණය අරමුණ කරමින් යෝගාවචරයාගේ ප්‍රථක්ෂණභාවය නැතිකරමින් ඔහු ආර්යභාවයට පමුණුවමින් ගෝත්‍රභූ යන නාමයෙන් උපදැන්නේය එයට අනතුරුව දුක්කසත්‍ය පිරිසිඳ දනිමින් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් ප්‍රක්්‍යක්ෂ කරමින් මාර්ග සත්‍ය සංඛාත ලෝකෝත්තර අෂ්ඨාංගික මාර්ගය හා සම්ප්‍රයුක්ත වන සෝවාන් මාර්ගචිත්ත චිත්තය ජවනකෘත්තයෙන් එක්වරක් උපදින්නේය. ඒට අනතුරුව සෝවාන් පලචිත්තය දෙවරක් හෝතුන් වරක් ඉපදීමෙන් පසු භවාංගය පතනය වන්නේය මෙසේ සිදුවීමෙන් නියෝගාවචරයා ප්‍රදක්ෂණභාවේ ඉක්මවා සෝවාන් පුද්ගලයාය කියන ආර පුද්ගලයා වන්නේය. ඉක්බෙිති ඒ සෝවාන් පුද්ගලයා තමා පැමිණි මාර්ගයත් එයින් ලැබූ පලයත්. තමාට ප්‍රහීන ක්ලේෂයත් ඉතිරික්ලේෂත් නිර්වාණය ප්‍රත්තිවේක්ෂා කරන්නේය. සේලුම් ආර්යෝ එසේ ප්‍රතිවේක්ෂා කරන්නාහ. අරහත් පුද්ගලයාට ඉතිරිකේෂයක් නැති බැවින් අනික් කරුණු සතර පමණක් ප්‍රත්්‍යවේක්ෂා කරන්නේය. සෝවාන් පුද්ගලයාද සකෘදාගාමී මාර්ගඵලයට පැමිණුණ කැමතිකල්හි පෙරසේම සංස්කාරයන් විදර්ශනා කරන්නේය ඉහතකී පරිදි සංකාරෝපේක්ෂාඥානය තියුණ වී ඇතිවූ අවස්ථාවලදී අනුලෝම ගෝත්‍රභූඥාණයන් ඉපිද සකදාගාමී මාර්ගචිත්්‍යය හා පලචිත්තය උපදින්නේය නාගමී අරහත් මාර්ග පල උපදින්නේද ඒ ක්‍රමයෙන්මය මෙසේ උපදින්නා උල්ලෝ කෝත්තර මාර්ග සතරට ඥානදර්ශන විසුද්ධියයයි කියනු ලැබේ බොහෝ පොත්වල මෙතැන්හි විමෝක්ෂ බේදය දක්වා ඇතත් සාමාන්‍ය ජනයාට එයින් එතරම් ප්‍රයෝජනයක් නැති බැවින් මෙහි නොදක්වනු ලැබේ විදර්ශනා භාවනාක්‍රවය පති හයවන පරිච්ෂේදය දාහත්වන පාඩම ආර්ය පුද්ගලයෝ විදර්ශනා භාවනාව කොට ලෝකෝත්‍ර මාර්ගඵල උපදවාගත් පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝය සෙස්සෝ පෘතජ්ජනයෝය සෝවාන් මාර්ගස්ත පුද්ගලයා සෝවාන් පලස්ත පුද්ගලයා සකදාගාමී මාර්ගස්ත පුද්ගලයා සකදාගාමී පලස්ත පුද්ගලයා අනාගාමී මාර්ගස්ත පුද්ගලයා අනාගාමී පලස්ත පුද්ගලයා අරහත් මාර්ගස්ත පුද්ගලයා අරහත් පලස්ත පුද්ගලයා යකයා ආරය පුද්ගලයෝ අට දෙනකි මාර්ගස්ත පුද්ගලයෝ හතර දෙනකි පලස්ත පුද්ගලයෝ හතර දෙනකි එක් පුද්ගලයකු මාර්ගස්ත පුද්ගලයගු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයහි ලෝකෝත්තර මාර්ගචිත්තය පවත්නා අවස්ථාවහි පමණකි එ ඉතා කෙටි කාලයකි එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොස විය හැකිය මාර්ගචිත්තය නිරුද්ධවනු සමගම පළචිත්තය ඇතිවීමෙන් මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයෙුවෙයි මාර්ගස්ත පුද්ගල අවස්ථාව ෂණික බැවින්, සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් ලෙස පුද්ගලයාට නම් බෙහෙවින් විවහාරවයි. නම බෙහෙවින් විවහාර වන්නේ එසේ පලස්ත පුද්ගලයන් සඳහාවෙයි. ක්ලේෂ ප්‍රාණය. දිිට්ටිය විචිකිිච්චාව යන කෙලස්තික සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරහැක අපාහි උපදවන තරමට ඕධාරිකබු අන්‍ය කලේශයෝද ප්‍රහාණය කරනු ලැබයි සිත්වශයෙන් කියතහොත් මෙසේය දිිට්ටි සම්පයුක්ත සිත් හතර විචිකිච්චා සාගත සිත යන මේ සිත් පහා. සෝවාන් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රාණය කරනු ලැබේ අපායෙහි ඉපදීමට හේතුවන තරමට ඕධාරිකව ඇතිවන දිට්ටි විප්‍රයුක්ත සිත් හතරය දේශමෝලසිද දෙක යන මේවාද ප්‍රහාණය කරනු ලැබේ. අපා යුප්පත්තියට හේතුවන තරමට ඕධාරික නොවූ දිට්ටි විප්‍රයුක්ත සිත් හතරය දවේශමෝලසිද් දෙකය උද්දච්ච සහගත සිත යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරිව ඇත සකදාගාමී මාර්ගයෙන්, හෝධාරික ලෝබ දවේෂ මෝහයෝ ප්‍රාණය කරනු ලැබෙත්. සකදාගාමී පුද්ගලයාට ඒ කෙලෙස් ඇතිවන්නේ ද කලාතුරකිනි. කලාතුරකින් ඇතිවන කල්හිද ඕධාරික වශයෙන් ඇති නොවෙයි. සිත්වශයෙන් කියතහොත් මෙසේය ඕෝධාරික වූ තිට්ටි විප්‍රයුක්ත සිත් හතර දේශමූලසිද් දෙක යන මේවා සකදාගාමී මාර්ගයෙන් ප්‍රහාණයක් කරනු ලැබේ සුක්ෂමු වූ දිට්ටි විප්‍රයුක්ත හිතාතර දවේශමූලසිද් දෙක හුද්දච්ච සගත සිත යන මේවා සකදාගාමී පුද්ගලයාට ඉතිරිව ඇත අනාගාමී මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍රාණය කරනු ලැබේ සිත්වශයෙන් කියතහොත් මෙසේය. කාමරාග සහිත වූ දිට්ටි විප්‍රයුක්ත සිත් හතරය වේශමූල සිද් දෙක යන මේවා අනාගාමි මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. රපරාග අරපරාග සහිත දිට්ටි විප්‍රයුක්ත සිත් හතරහා උද්ධච්ච සහගත සිත අනාගාමි පුද්ගලයාට ඉතිරිව ඇත. රාග අරූපරාග මාන උද්ධච්ච අවි්්‍යායන මේවා අරහත් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කරනු ලැබේ. සිත්වශයෙන් මෙසේය. රූපරාග අරූපරාග මාන සහිත වූ සූක්ෂම දිිට්ටි විප්‍රයුක්ත සිත්හතරහා උද්දච්ච සහගත සිතද අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කෙරෙයි. අරහත් පුද්ගලයාට ඉතිරි කෙලෙස් නැත. සමාපත් ධ්‍යාන සමාපත්තිය පල සමාපත්තිය නිරෝධ සමාපත්තිය කියා සමාපත්ති තුන් වර්ගයක් ඇත. යම්කිසි රූපාවචර අරූපාවචර ධ්‍යානචිත්තයකින් යුක්තව වාසය කිරීමට ධ්‍යාන සමාපත්තිය යැයි කියනු ලැබේ. පළමුුවෙන් ධ්‍යාන ලබන අවස්ථාවෙහි ඒ සඳහා භාවනා කරන්නා වූ තැනැත්තාට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ යන නම්වලින් කාමාවච්චර ජවන චිත්තයන් තුන්වරක් හෝ හතරවරක් එපිද නිරුද්ධවීමෙන් පසු එක්වරක් ධ්‍යානචිත්තය ඇති වී බවාගය වෙයි. පළමුෙන් ධ්‍යාන උපද වන තැනැත්තාට ආධිකර්මිකයා යැයි කියනු ලැබේ. මෙසේ වරක් ධ්‍යාන ලැබූ තැනැත්තා නැවත ඒ ධ්‍යානචිත්තේ උපදවා ගැනීම සඳහා භාවනා කළ හොත් පෙරසේම තුන්වරක්කෝ හතරවරක්හෝ කාමාව්චර ජවනයක් ඉපිද නිරුද්ධ වූ පසු ්‍යානචිත්තේ වාරබොහෝ ගණනක් ඇතිවෙයි යෝගාවචරයාගේ සමාධි දියුණුවේ හැටියට බවාංග නොවී දිගටම වාර දහස් ගණන් ලක්ෂගණන් ධ්‍යානසිතම ඇතිවෙයි හුට පැගරණක් වුවදේසේ වාසය කළ හැක ඒ ධ්‍යාන සමාපත්තියයි. ලෝකෝත්තර පලචිත්තයෙන් යුක්තව වාසය කිරීම පල සමාපත්තියයි. වරක් ලෝකෝත්තර පලයක් ලබාගත්තැනැත්තා එය උපදවාගැනීමට නැවතත් භාවනා කළ හොත් ඔහුටද ධ්‍යානසිත් සේම බවාංග නොවීම දහස්ගණන් ලක්ෂ ගණන් පලසිත් දිගටම ඇතිවෙයි. සිත් ඉපදීම සම්පූර්ණයෙන්ම නවත්වාගෙන විසිීම නිරෝධ සමාපත්තියයි. නිරෝධ සමාපත්තියට සමවැදී හැක්කේ අෂ්ට සමාපත්තලාබී අනාගාමීන්ට හා රහතුන්ට පමණකි. ඔවුහු වර්තමාන භවේදීම නිවන්සුවය ලබනු කැමැත්තෙන් නිරෝදධ සමාපත්තියට සමවදිතිී. අරූප භවේ අනාගාමීන්ට හා රහතුන්ටත් එය නොකළ හැකිය. අෂ්ට සමාපත්ති අනාගාමී හෝ අරහත් පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමාධනු කැමතිකල්හි විවේකස්ථානයක හිද පළමුුවෙන් ප්‍රථම්‍යානයට සමවැදී එයි නැගිට ඒ ප්‍රථමධානයට අයත් සංස්කාරයන් අනිත්‍ය වශයෙන්ද දුක්ඛ වශයෙන්ද අනාත්ම වශයෙන්ද විදර්ශනා කරන්නේය ක්විති දවිතිය ධ්‍යානයට සමවදී එයි නැගිට ඒ ඇත් සංස්කාර අනනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරයි. ඉක්විධ ත්‍රතිය ධානයට සමවදී එයින් නැගිට එයට ඇත් සංස්කාර අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරයි මෙසේ ආකංචඥායතන ධ්‍යානය දක්වාකොට වි්ඥාණංචායතන ්‍යානයට සමවදී ඉන්නැගිට නානාබද්ධ අවිකෝපනය සංග පතිමානනය සත්තු පකෝසනය අධධාන පරිච්චේදය යන පූර්වකෘත්‍ය හතර කොට නේවසං්ඥා නාසංඥායතන ධ්‍යානයට සමවදී නේවසඥා නාසංඥායතන චිත්තය වරක් දෙකක් ඇතිවීමෙන් පසු ඒ පුද්ගලයක් කෙරෙහි සිත් ඉපදවීම නවතිී එය නිරෝධ සමාපත්තියයි නිරෝධයෙන් විසීමට ඉටාගත් කාලය ඉක්මුණු පසු එයට සමවදනු තැනැත්තා අනාගාමී පුද්ගලයෙක් නම්, අනාගාමී පලසිතද අරහක් පුද්ගලයෙක් නම් අරහත් පලසිතද එක්වරක් ඇතිවීමෙන් පසු බවාංග පතනය වෙයි. ඉන් පසු සිරිත් පරිදී සිත් උපදින්නට වෙයි. පූර්ුව කෘත්ත හතරෙන් නානාබද්ධ අවිකෝපනය යනු සමාගේ ශරීරයට සම්බන්ධ වී නැති යම් පරිෂ්කාරයක් වේනම් ඒවා නිරෝධ සමාපත්තියෙන් ඉන්නා කාලිය තුළදී විනාශ නොවේවා යැයි කියා අදිිෂ්ඨාන කිරීමය. නිරෝධ සමාපත්තියට සමුවන් පුද්ගලයාගේ ශරීරයට හෝ ශරීර්රය හා බැඳී පවත්නා වස්තුවකට හෝ නිරෝධ සමාපත්ති කාලය තුළදී ගිනි දිය ආදිය කිසිවකින් අනතුරක් නොවෙයි. සමාපත්තියේම ආනුභාවයයි ශරීරය හා නොබැදනු පරිෂ්කාරයන් එසේ නොරැකෙන බැවින් ඒවා ගැන අධිෂ්ඨාන කළ යුතුය සංඝ ප්‍රතිමානනය යනු සංගයා හට විනය කර්මයක් සඳහා තමා වෝමනා වුවහොත් එකනෙහි සමාපත්තියෙන් නැගිටීම වේවා කියා ඉටා ගැනීමය සත්තු පක්කෝසනයනු බුදුන් වහන්සේට තමා හමුවනට ඕමනා වීනම් එකනිහිම සමාපත්තියෙන් නැගිටීම සිදුවේවා යැයි ඉතා ගැනීමය අදධාන පරිච්චේදය යනු තමාගේ ආයුශය ගැන සලකා බැලීමය නිරද සමාපත්ති කාලය තුළ මරණය වන්නට ඇතහොත් සමාපත්තියෙන් නැගිටින්නට සිදවෙයි. එබැවින් ජීවිතය පවත්නා කාලය ගැන බැලිය යුතුය. දහටවන පාඩම අර්පනාීති. මහත්ගත ලෝකෝත්තර ජබනයන් වන්නා වූ වීතේහු අර්පනා වීති නම්වේ. ධ්‍යානවීතිය මාර්ගවීතිය පල සමාපත්ති වීතිය අභඤ්ඥා වීතිය නිරෝධ සමාපත්ති වීතිය කියා අර්පනාවීති පස් කොටසකි. ධ්‍යාන පහේ වීති ආකා සඥංචායතන වීතිය, විඤ්ඥාණංචායතන වීතිය, ආකංචං්ඥායතන වීතිය, නේවසඥානා සඥායතන වීතිය කියා ධ්‍යාන වීති නවයක් වෙයි. ඒ නෙක්කෙක් වීතියක් ආධිකාර්මික වීති සමාපජ්්‍යන වීති වශයෙන් දෙක බැගින්වීමෙන් වීතිත් අටළුසක් වෙයි. ධ්‍යාන මාර්ගපන ලැබිය හැකේ ඥාන සම්ප්‍රයුත්ත ප්‍රතිසන්ධයක් ලැබීමෙන් උපත්යෙන්ම නුවන ලැබූ පුද්ගලයන්ටය නුවන මද පුද්ගලයන් විසින් ්‍යාන ආදිය නොලැබියහැකිය නිමනැති පුද්ගලයෝද තිියුණු නුවන ඇතිෝය නොතියුුණු නුවන ඇතිෝයැයි දෙකොටසක් වෙති මේ ධර්මයෙහි තියියුණු නුවන ඇතියනට කිප්පාබිඤ්ඥ නමද නොතිියුණු නුවන ඇතියන්ට දන්දාා බිඤ්ඥයන නමද විවහාර කරෙයි හතක ධ්‍යාන වීති අටලසකින් එක් වීතියක් දන්දා අභිං්ඥ කිප්ාබිඤ්ඥ පුද්්‍යලයන්ගේ වශයෙන් දෙක බැගින් වීමෙන් ධ්‍යාන වීති සතිසක් ඇත එයින්ද එක්ෙක් වීතියක් කුසල ධාන ක්‍රියා්‍යානයන්ගේ වශයෙන් දෙක බැගින් වන බැවින් ධ්‍යාන වීති දෙසත්තෑවක් වෙයි ප්‍රථම ධ්‍යාන ආධිකර්මික වීති දෙක ප්‍රථම ධ්‍යාන ලැබීමට නිසි භාවනාවක යෙදෙන්න්න වූ යෝගාවචරයා හට ධ්‍යානය ලැබීමට ලංවූ කල්හි බවාංග චලන භවාග උපච්චේදයන්ගෙන් පසු, භාවනා ආරම්මනය අරමුණකොට මනෝදවාරා වජ්්‍යන චිත්තය ඉපිද නිරුද්ධවෙයි. ඉක්බිති ඒ ආරම්මනයම ගනිමින් ඥාන සම්ප්‍රුක්ත කාමාවචර ජවනයන් අතුරින් යම්කිසි එක් ජවනයක් පරිකර්මය උපචාරය අනුලෝමය, බෝත්‍රභූය යන නම්වලින් හතරවරක් එපිද නිරුද්ධවීමෙන් පසු, ප්‍රථම ධ්‍යාන චිත්තය එක්වරක් එපිද නිරුද්ද වෙයි. අනතුරුව බවාංගය වෙයි. මේ දන්දාවිඤ්ඥා පුද්ගලයාගේ ප්‍රථම ද්‍යාන ආධිකර්මික වීතියයි. කිප්පා බිඤ්ඥා පුද්ගලයාට වනහි බවාංග චලන භවාංග උපච්චේදයන්ගේ පසු භාවනා ආරම්මනය අරමුණුකොට මනෝ දවාරා වජ්්‍යනය හා උපචාර අනුලුවම ගෝත්‍රභූ කියා කාමාවචර ජවනයක් තුම්වරක් ඇතිවීමෙන් පසු ප්‍රථම ධ්‍යානචිත්තය එක්වරක් ඇති බවාංගේ වන්නේය මේ කිප්ාබිඤ්ඥා පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යාන ආධිකර්මික වීතියයි ප්‍රථමධ්‍යාන සමාපජ්ජන වීති. මෙසේ ප්‍රථමධ්‍යානය ලැබූ යෝගාවචරයා ධ්‍යානයට සමයදනු කැමති විටක නැවතත් ඒ භාවනාවහි යෙදුණන කල්හි බවාංගචලන භවාංග උපච්චේද මනෝදවාරා වජ්්‍යන පරිකර්ම උපචාර, අනුලෝම ගෝත්‍රභූ යනසිත් පිළිවලින් ඉපිද නිරුද්ධ වූ පසු ප්‍රථම ධ්‍යාන ජවනචිත්තය වාර බොහෝ ගණනක් ඇතිවීමෙන් පසු බවාංග වෙයි. මේ දන්දාාබිඤ්ඥ පුද්ගලයාගේ ප්‍රථමද්‍යාන සමාපජ්්‍යන වීතියයි. මේ වීතිය කිප්ාබිඤ්ඥා පුද්ගලයාට ඇතිවන කල්හි පරිකර්මචිත්තය ඇති නොවෙයි. උපචාර අනුලෝම ගෝත්‍රභූ කියයා කාමාවචල ජවනය තුන්වරක් පමණක් ඇතිවෙයි. වෙනෙස එපමනකි. දන්දාා බඤ්ඥාගේ ප්‍රථමධාන ආධිකර්මික වීතිය බවාග චලන බවාංග උපච්චේද මනෝදවාර වජ්්‍යන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ ප්‍රථමධාන බවාංග කි්පාවි්ාගේ ආධිකර්මික වීතිය බවාංගචලන බවාග උපච්චේද අනුදවාරාාවජ්්‍යන උපචාර අනුලෝම ගෝත්‍රභූ ප්‍රථමධාන බවාග සමාපජන වීති දෙකේ වෙනස ධ්‍යානචිත්්‍යය වාර බොහෝගණණක් ඇතිවීම පමණකි විතිය ධ්‍යාන වීතියාදයේත් සිපපිළිවල මෙසේමය වෙනස Aඒ වීතියේ ඒ ඒ ධ්‍යානචිත්තය ඇතිවීම පමණකි මේ වීතිවල ඇතිවන කාමාවචර ජවනයන්ගේෙන් පළමෝන සිතට පරිකර්මයන නාමයදී තිබෙන්නේ ඉන්ද්‍රිය සමතා ආදී කරුණුවලින් ඒ සිත ආර්පනාචිත්තය ඇතිවීමට විශේෂයේ උපකාරවීම් වශයෙන් ආර්පනාව ඇති කරන්නාක් මෙන් පවතිනා බැවිනි දෙවන සිතට උපචාරයන නමදී ඇත්තේය සැමීපකාලයේදී ආර්පනාචිත්තය ඇතිවීමට උපකාරවීම වශයෙන් ආර්පනාවට ලංව සිටින බැවින් එසේදී ඇත. උපචාරයන වචනය තේරුම සමීපය හැසිරන සිතිය යුතුය. තුන්වන සිතට අනුලෝමයන නමදී ඇත්තේ ආර්පනාචිත්‍රය ඇතිවීමට බාධක කාමච්ඡන්දාදීන් දුරුකිරීීම වශයෙන් ආර්පනාවට අනුකූලව පවත්නා බැවිනි හත්‍රවන හිතට ගෝත්‍රභූ යන නමදී ඇත්තේ කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට ආර්පනාචිත්තයක් මිස කාමාවච්චර චිත්තයක් ඇති නොවන හෙයිනි. ප්‍රත්‍යවේක්ෂා වීති ්‍යාන ලැබීමෙන් පසුත් ධ්‍යාන සමාපත්තියෙන් නැගිටීමෙන් පසුත් ධ්‍යානලාබීහු තමන් ලැබූ සමවැජුණු ධ්‍යානයන්හි ඇති ධ්‍යානාංගයන් ප්‍රත්්‍යවේක්ෂා කරයි. ඒ කරන්නේ ආවජන වශීභාවය හා ප්‍රත්්‍යවේක්ෂා වශීභාවය ඇතිකරගණු පිණිසය. ඒ ඒ ධ්‍යානයන් හි ඇති ද්‍යානාංග ගණනට ප්‍රතිවේක්ෂා වීති ඇතිවෙයි. ප්‍රථම ධ්‍යානෙහි ධ්‍යානාංග පහක් ඇති බැවින් විතර්කය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියය විචාරය ප්‍රත්්‍යවේක්ෂා කරන වීතියය තිය ප්‍රත්වේක්ෂා කරන වීතියය සුखය ප්‍රත්වක්ෂා කරන වීතියය ඒ කාග්‍රතාව ප්‍රත්්‍යක්ෂා කන වීතිය ඇයි වීති පහක් ඇත. ප්‍රත්්‍යවේක්ෂා වීතිව ඇත්තේ කාමාවචර ජාවනයන් පමණකි ප්‍රත්්‍යේක්ෂා වීතිය බවාංග චලන බවාංග උපච්චේදයන්ට අනතුරුව ධ්‍යානාන්ගේ අරමුණු කරන மනෝ द्वाර වජ්‍යජන චිත්තේද යම්කිසි කාමාවචර ජවනයක් හත්වරක්ද ඇතිවීමෙන් පසු බபாங்கය වෙයි. වශීභාවය ඇතියවුන්ට ප්‍රාතිහාරය කිරීම් ආදිය සඳහා ඉක්මණින් ද්‍යානාංග මෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පහකින් හෝ අතරගෙන්ந்த වීතිය කෙළවර වෙයි. දහනවවන පාඩම මාර්ගවීති හා පල සමාපත්ති වීති, සෝවාන් මාර්ගවීතිය සකදාගාමී මාර්ගවීතිය, අනාගාමී මාර්ගවීතිය අරහත් මාර්ගවීතිය කියයා මාර්ගවීති හතරකි, ප්‍රථම ධ්‍යාන සෝතාපත්ති මාර්ගය යනාදීන්, ධ්‍යානක්‍රමයෙන් සෝතාපත්ති මාර්ගසිත් පහක් වන බැවින්, සෝතාපත්ති මාර්ගවීති පහකි ඉතිරි මාර්ගවීතිද එසේම පහබැගෙන් වනහෙයින් මාර්ගවීති විසකි ඒ එක්කෙක් වීතියක් මදා ප්‍රාඥ්ඥ තීක්ෂණ ප්‍රා්ඥන්ගේ වශයෙන් දෙවදෑරු වීමෙන් මාර්ගවීති හතලිහකි. ප්‍රථමධ්‍යාන සෝතාපත්ති මාර්ගවීතිය මෙසේය සංස්කාරණ අනිත්‍යාදී වශයෙන් විදාශනා කරන්නා වූ යෝගාවචරයා හට ලෝත්‍ර මාර්ගය ඇතිවීමට ලං වූ කල්හි බවාග චලන බවාග උපච්චේද යන්ට අනතුරුව යම්කිසි සංස්කාරයක් අරමුණුකොට මනෝදවාරා වජ්්‍යන චිත්්‍යය එපිද නිරුද්ධ වෙයි. ඒත් අනතුරුව ඒ සංස්කාරය ම අනිත්‍ය වශයෙන් හෝ දුක්ක වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ විදර්ශනා කිරීම් වශයෙන්, ජාන සම්ප්‍රයුක්ත කාමාාවචර කුසල චිත්තයක් පරිකර්මය උපචාරය அனுුලෝමයන நම්வලින් නිපිද නිරුද්දවෙයි. අනතුරුව ඒ කාමාවචර කොසල ජවනයම නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර වූ යනනාමෙන් இපத නිරුද්ධවෙයි. යට අනතුරුව නිබන ප්‍රත්්‍යක්ෂ කරමින් සෝවාන් මාර්ගචිත්්‍යය එක්වාරක්ද සෝවාන් පලචිත්්‍යය දෙවරක්ද ඉපදීමෙන් පසු බවාගවෙයි මේ මන්ද ප්‍රාඥාගේ සෝවාන් මාර්ග වීතියයි. තික්ක ප්‍රඥ්ඥා හට පරිකර්ම චිත්තය ඇති නොවෙයි. ඔහුට උපචාර අනුලුවම ගෝත්‍රභූනාමයෙන් උකාමාවචර ජවනය තුන්වරක් ඇතිවීමෙන් පසු මාර්ගචිත්තය එක්වරක් ද පලචිත්තය තුන්වරක්ද ඇතිවී බවාංග වෙයි. මන්ද ප්‍රාඥාගේ සෝවාන් මාර්ගවීතියි ීක්ෂණ ප්‍රාඥාගේ සෝවාන් මාර්ගවීති සටහන තුන් සය විසිනාමය පිටුවෙන් බලන්න. සකදාගාමි අනාගාමි අරහත් මාර්ගවීතිද මෙසේමය වෙනස ඒවායේ ගෝත්‍රභූචිත්තයක් නැති බව පමණි ඒ වීතිවල ගෝත්‍රභූචිත්තය තැනට ඇතිවන සිතට වෝධන යනනම කියනු ලැබයි හි තේරුම මාර්ග චිත්තය ඇතිවීමට බාධක කක්ලේෂයන්ඳුරු කොට පිල්සුදු කරන සිත යනුයි මන්ද ප්‍රාඥාගේ සකදාගාමි මාර්ගවීතිය හා තිික්ක ප්‍රාඥාගේ වීතිය න්සිල්සිනමේ පිටුවෙන් බලන්න ඉතිරිවීතිද මේ ක්‍රමයෙන් දතයුතුයි ප්‍රත්්‍යවේක්ෂා වීති මාර්ග වීතිවලින් පසු මාර්ගය ප්‍ර්‍යවේක්ෂා කරන්නා වූද, පලය ප්‍රත්තිවේක්ෂා කරන්නා වූද, නිර්වාණය ප්‍රත්තිවේක්ෂා කරන්නා වූද, ප්‍රහිීන ක්ලේෂ ප්‍රත්තිවේක්ෂා කරන්නා වූද. අප්‍රහිීන කලේෂශ ප්‍රත්තිවේක්ෂා කරන්නා වූද වී தීහු ඇතිවෙ. රහතුන්ට අප්‍රහිීන කලේෂයන් ප්‍රත්තිවේක්ෂා කරන වී තියක් නොලබේ. බවාග චලනය බවාංග උපච්ච. බවාංගද උපත්්චේදය මනෝදවාරාාව්‍යනය ප්‍රත්තිවේක්ෂා ජවනහත යන මේසිත් පරම්පරාව ප්‍රත්‍යවේක්ෂා වීතියයි. මාර්ගාදී එක්හෙක් දෙයක් ප්‍රත්තිවක්ෂා කිරීම වශයෙන් එකේ ප්‍රත්තිවේක්ෂා වීතියක් ඇතිවෙේ. පල සමාපත්ති වීති පළ සමාපත්තිවීති ද මාර්ගවීති මෙන්ම හතලිහක් වෙයි තමාලත් පලයට සමවදනු කැමති සෝවාන් පුද්ගලයා පලයට සමවදීමේ බලාපොරොත්තුවෙන් සංස්කාරයෙන් විදර්ශනා කරන කල්හි බවාංග චලන බවාංග උපච්චේදයන්ගෙන් පසු සංස්කාරය අරමුණු කොට මනෝදවාරා වජ්‍යන චිත්තය එපිද නිරුද්ධවෙයි. අනතුරුව ඒ සංස්කාරයන්ම අරමුණු කොට ඥාන සම්ප්‍රයුක්ත කාමාවචට කුසල චිත්තයක්. අනුලෝම ජවන භාවයෙන් යෝගාවචරයා මන්ධ ප්‍රාඥ්ඥියකුුණම් හත්වරක්ද තිික්ක ප්‍රාජ්ඥියකු නම් තුන්වරක්ත ඉපදීමෙන් පසු සෝතාපත්ති පල ජවනවාර බොහෝගණනක් ඉපදීමෙන් පසු බවාංගය වෙයි මේ සෝතාපත්ති පල සමාපත්ති වීතියයි පල සමාපත්ති වීතිවල උපදිනා පලසිත්වල සංඛ්‍යානියමයක් නැත එක්වීතියක උපදිනා පලසිත් සියගණනක් ද වියහැක. හස් කරනක් ලක්ෂ ගණනක් කෝටි කර නද්ද වියහැක පලසිත් කොතෙක් උපන්නත් වීතිය එකමය ඉතිරි පල සමාපත්තිවීතිද පලසමාපත්ති වීතිය අනුව තේරුම් ගත යුතුය. විසි වන පාඩම අභි්ඥා වීති. දිබචක්කු දිබ්්‍ර සෝත ඉද්දිවිද පර්චිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති යතා කම්මූ පග අනාගතන්ස කියා අභිஞ්ඥා හතක් ඇත. අවිஞ්ඥාපහක් කියලද කියන තැන්වල එසේ කියා ඇත යතාකම්මූපග අනාගතස අඥාදක විවචක්කු අ්ඥාවටම ඇතුළත් කිරීමෙන අිஞ්ඥා වීතියක පූර්ුවයේහි පාදක පංචමධயானන සමාපත්ති වීතියක්ද අධිෂ්ඨාන වීතියක්ද නැවත පාදක ද්‍යාන සමාපත්ති වීතියක්ද ඇත අභිඥ්ඥා බලය ඇතිකර ගැනීම සඳහා පළමුුවෙන් ්‍යානය සමවදිය යුතුය. අභිඥාවටට අත්තිවාරම වන බැවින් යට පාදක ධ්‍යානයයි කියනු ලැබේ. දිබචක් වු අභිඥාවෙන් ඥාම් කිසි දුර ඇති දෙයක් දකිනු කැමති අෂ්ඨ සමාපත්ති ලාභයා තේජෝ කසිනා ඕදාත කසින ආලෝක කසනය නතුරෙන් යම් කිසි කසනයක් හි පංචමධානයට සමවැදේ. ඉන් පසු එයින් නැගිට අසවල්දේ පෙනේවායයි ඉතාාගනි හිටීම වශය නැතිවන්නේ කාම ජවන වීතියකි. ඉටා නැවතත් පාදක පංචිමධ්‍යානයට සමවැදී. එයි නැගිටීමෙන් පසු හිටු රූපය දක්නාා අභිඥා වීතිය ඇතිවේ. ඒ මෙසේය පාදකධ්‍යානයන්ගේෙන් නැගී සිටියා වූ යෝගාවචරයා හට බවංගචලන බවංග උපච්චේදයන්ට අනතුරුව ඉටු රූපය අරමුණුකොට මනෝධාරාවච්්‍යන වීතිය හා පරිකරම උපචාර අනුුවම ගෝත්‍රභූනාමයෙන් කාමාවචර ජවනයක් හතර වරක් ද ඇතිවීමෙන් පසු දුර ඇතිලු රූපය ඇසින් දක්නාක්මෙන් හොඳින් අභි්ඥාචිත්තය එක් වරක් ඉපිද නිරුද්ධ වෙයි. ඉන් පසු භවාංගය වෙයි දිව චක්කු අභිඤ්ඥා වීතියයි. දිපචක්වාදී අභිඤ්ඥාවන්ට පාදක කරගැනීමට ආලුගකසනය වඩා යහපත් බව කියා තිබේ. ඉද්දිවිධ අභිஞ්ඥාවට පාදක කරගන්නේ පටවිකස්නය අරමුණු කරන පං්චිම ධ්‍යානයයි. නිරෝධ සමාපත්ති වීතිය අශ්්‍ය සමාපත්ති විෂයෙහි වශීභාවය ඇති කරගැෙන ඉන්නා වූ අනාගාමී හෝ රහත් වූ හෝ පුද්ගලයා. නිරෝධ සමාපත්තියට සමෝදුනු කැමැති කල්ෙහි ප්‍රථමධ්‍යානයෙන් පටන් ආකංචඥා යතන ්‍යානයේ දක්වාා ඇතිද්‍යානයන්ට පිළිවෙලින් සමොවදිමින් ඒවායේ සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් විදශනා කරයි. ඉක්බිති නිරෝධ සමපත්තියේ පූර කෘතියන් කොට නිමවූ කල්හි බවාංග චලන භවාංග උපච්චේදයන්ගෙන් පසු මනොෝදවාරා වජ්්‍යන චිත්තයද පරිකර්ම උපචාරා අනුලුවම ගෝත්‍රභූනාමයෙන් කාමාව්‍ය ජවනයක් හතරවරක් හෝ තුන්වරක්හෝ ඇතිවීමෙන් පසු නේවසංඥා නා සංඥාතන ජ්‍යානසිිත්්‍යය ද දෙවරක් ඇතිවී චිත්ත සන්තතියසිදයි. යෝගාවචරයා බලාපොරොත්තුූ කාලය මුරුල්ලෙහි හිහා චිත්තජරූපද නැතිව ඉතිරිරූප පමණක් පැවතිී ලාපොරොත්තු කාලයෙක් මෙෙනු සමගම ආවා්‍යනයක් නැතිවම සමුවන් පුද්ගලයා අනාගාමියෙකු නම් අනාගාමී පලචිත්තයද අරහත් පුද්ගලයකුනම් අරහත් පලචිත්තයද එකවර්ම උපදී ඉන් පසු බවාග වන්නේය මේ නිරෝධ සමාපත්ති වීතියයි නිරෝධ සමාපත්ති වීතිය ීක්ෂණ ප්‍රාඥාට මේ වීතිය පරිකර්ම ජවනය නැතිව ඇතිවෙයි. නිරෝධ සමාපත්තියට සමෝධින පුද්ගලයා නයවසඥා නාසඥා ඇතන ධ්‍යානයට සමවධනාකාලිහි අනික් සමාපත්ති වීතිවලදීමෙන් ්‍යානචිත්්‍යය භවාගචිත්තය මෙෙන් දිගටම ඇති නොවී දෙරක් පමණක් ඇතිවී සිදී යන්නේ සිත් ඉපදීම වැලැක්වීම සඳහා කළ පරිකර්ම බලේනිී ප්‍රථම ධ්‍යනයන් හිපටන් පිඩිවලින් ධ්‍යානයන්ට සමවදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිතිපදීම නැවත්වීමේ පරිකර්මයයි. අෂ්ට සමාපත්්‍ය ලාබීන් වුවද ප්‍රතජනයන්ට හා සෝවාන් සකදාගාමී පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවදිියනො හැක්කේ ඕවුනට සමාධයට බාධක කාමරාගේය අප්‍රහීන පැවිණි රධ සමාපත්තිර සමවදීම ඇත්තේ කාමලෝක රූපලෝක දෙකෙහි පමණකි අරූපලෝකෙහි ඒ ඒ නැත රූපාවච්චර සමාපත්තිීන් එහි නැති බව අරූපලෝකයේ නිරෝධ සමාපත්තිය නැතිවීමේ හේතුවයි. රේරුකානයේ චන්දවිිවල මහනායක ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිතයි. අභිධර්ම මාර්ගය මෙතකින් නිම චිරං තිට්ටතු සද්දම්මෝ.